ආයුබෝවන් සුබ උදෑසනක් මේ පුණ්‍යවන්ත උදෑසන වප්පුර පුන් පසළොස්වක පොහෝ දිනේදී කළුතර බෝධි පරිශ්‍රයේ සිට තරුණ සිතට බොදු සිසිල ඔබට සමීප කරන්නට අප සූදානම් වෙනවා විශේෂයෙන්ම ඔබේ දිනදා ජීවිතයට අවසිවන්නා වූ දහම් කරුණුවලින් ඔබව අද දවසේදීත් සන්නද්ධ කරන්නටයි අපගේ මේ සූදානම මේ බලාපොරොත්තුව ඉතින් අප කෙරෙහි අනුකම්පාවෙන් මෙහි වැඩමවා වදාළ හිඟුරක්ගොඩ හතමුණ ගංගාරාම විහාරවාසී මැදිරිගිරියේ සිද්ධාර්ථ ස්වාමින්ද්‍රයන් වහන්සේ අප ගෞරව පූර්වකව නමස්කාර පූර්වකව මේ මොහොතේදී පිළිගන්නට කැමැතියි. සිළු දිනකටම තෙරුවන් සරණයි. අවසරයි අපේ හාමුදුරුවනේ. ඒ වගේම මගේ සහෝදර චතුරි සහ සජිත් අද දවසේදී මේ සාකච්ඡාවත් එක්ක අත්වල බැඳගන්නට මේ මොහොතේදී සූදානම්. ඔව් මුදිත. මනුෂ්‍යයින් විදිහට අපි හැම කෙනෙක්ම හොයාගෙන යන්නේ දියුණුව. හැබැයි මේ දියුණුව කියෝ පමණින්ම අපිට මතක් වෙන්නේ භෞතික දියුණුව. නමුත් එතනින් එහාට ගිහිල්ලා භෞතික දියුණුව අපේ ජීවිතයට සලසා ගන්න අතරතුරේදී ආධ්‍යාත්මික පැත්තෙනුත් දියුණු වෙන්නට අපි උත්සාහ කරන්නට ඕන. ඉතින් අද දවසේත් තරුණ සිතට බොදු සිසිල වැඩසටහනින් අපි සූදානම් වෙනවා ආධ්‍යාත්මික දියුණුව අපේ ජීවිතයට ළඟා කරගන්නේ උදා කරගන්නේ කොහොමද කියලා දහම් කරුණු කාරණා ඔස්සේ විමසා බලන්නට. ඔව් චතුරි මහිතන්නේ අපේ අධ්‍යාත්මය සුවපත් කරගන්නවා වගේම විශේෂයෙන්ම අද වප් මාස පුරපසලොස්සක පොහො දිනයයි කකුසඳ කොණාගම කාශ්‍යප ගෞතම මේ මහා භද්‍රකල්පයේ බුදුබව පත්වන්නා වූ ඒ ස්වාමීන් වහන්සේලා හතර නමක් මේ වනට පහළ වී අවසන් මෛත්‍රී බෝධිසත්වයාණන් වහන්සේ පෙරම් පුරමින් පසුවනවා එදින් උන්වහන්සේ මේ මහා භද්‍රකල්පයේ මතු බුදු වීමට නියමිතයි උන්වහන්සේ ගෞතම සම්බුද්ධ ශාසනය තුල පැවිද්ද ලබාගත් ඒ අනගිව් උතුම් වූ පොහොය දින දවසෙත් අපි අපේ ස්වාමීන් වහන්සේගෙන් ඔබට වටිනා කියන අපට වටිනා කියන තවත් ධර්ම කරුණු කාරණා බොහෝමයක් පිළිබඳව අද දවසේදීත් මේ කළුතර බෝධි පරිශ්‍රයේ සිට දැන කියා ගන්නට සූදානම්ව ඉන්නවා. එහෙමනම් අපි මෙතෙන් සිට එකතු වෙමු තරුණ සිතට බොදු සිසිලත් සමගින්. අවසරය අපි හඳුනුනේ. හොඳයි අපි හඳුනුනේ අද ඔන්න මුල්ම ප්‍රශ්නේ විදිහට බොහොම ප්‍රායෝගික කාරණාවක් පිළිබඳව විමසන්නට හිතුණා. අපි දැන් ඉන්නේ කළුතර චෛත්‍ය රාජයන්යන් පාමුල පේන මානේ. සාමාන්‍යයෙන් අපි චෛත්‍ය රාජයන් වහන්සේ වන්දනා කරනවා, පිරිසුදු කරනවා, අමදිනවා. ඒ නිසා මේ චෛත්‍ය රාජයන් වහන්සේ නැමදීම තුලින් අපට ලැබෙන ආනිශංශ මොන වගේද කියන කාරණාව විමසන ගමන්ම දැනගන්නට කැමැති. සාමාන්‍යයෙන් විහාරස්ථානයකට ගියපුවාම අප මුලින්ම වන්දනා කළ යුතු වන්නේ ජීවමාන බුදුන් හා සැලකෙන චෛත්‍ය රාජයන් වහන්සේ. නමුත් බොහෝ දෙනෙක් අපට දකින්න ලැබෙන්නේ බෝධින් වහන්සේ ළඟ ඉඳන් මේ වත් පිළිවෙත් කරනවා. වෙලාවක් ලැබුණොත් චෛත්‍ය රාජයන් වහන්සේ ළඟට යනවා. එහෙම නැතිනම් ගියත් වැඩි වෙලාවක් එතන ගත කරන්නේ බෝධින් වහන්සේ වෙනුවෙන් තමයි වැඩි අවධානයක් ලබා දෙන්නේ. ඒ නිසා මේ කරුණු දෙකම අපි කාලය කළමනාකරණය කරගෙනමින් විමසමු. මං හිතන්නේ ඒ ප්‍රශ්නෙට උත්තරේ ප්‍රශ්නය තුලම තිබුණා. පළවෙනි කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ හා සමානව හිතලා චෛත්‍ය රාජාණන් වහන්සේට වන්දනා කරනවා කියලා. හැබැයි මම දකින දේ නම් පුතේ චෛත්‍ය ළඟට ගියත් අපේ මිනිස්සු බෝධිය ළඟට ගියත් විහාරයකට ගියත් වඳින්නේ බුදුහාමුදුරන්ට. බුදුහාමුදුරන්ට කියලා කියන්නේ මේ බුදු ගුණයට වැඳීම නෙමෙයි මෙතන අදහස් කළේ. බෝධිය ළඟට ඇවිල්ලත් වඳින්නේ බුදු පිළිමෙට. චෛත්‍ය ළඟට ගිහිල්ලත් වඳින්නේ බුදු පිළිමෙට. විහාරයට ගිහිල්ලා වඳින්නේත් බුදු පිළිමෙට. චෛත්‍යයක් හදන්න අවසර තියෙන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා, මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා, ඒ වගේම සක්විති රජ කෙනෙකුගේ භෂ්මාවශේෂ තැන්පත් කරලා. එතකොට වන්දනීය තත්ත්වයටපත් වෙන්නේ, පූජනීය තත්ත්වයටපත් වෙන්නේ. අපි චෛත්‍යයක් ඉස්සලාම වඳින්නේ බුදුරජාණන් වහන්සේට වඳිනවා කියලා හිතාගෙන. ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍ය රාජාණන් වහන්සේ. ඊළඟට බෝධින් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනාමාන කරන්නේ බෝහාමුදුරුව පාරිභෝගිකයි. බුදුරජාණන් වහන්සේ බුදුබව ලබා ගැනීම සඳහා උන්වහන්සේට වැස්සෙන් පින්නෙන් නැවෙන්න ආරක්ෂාව සලසලා දීපු, සෙවන සිසිලස ලැබලා දීපු, ඒ වගේම බුදුන් වහන්සේ පිට දුන්නේ මට පරණ වෙද මහත්තයෙක් කිව්ව අවුරුදු 80 ගණක් වෙන මේ වෙද මහත්තයා බොහොම ලස්සනට පැහැදිලි කළා. බුදුරජාණන් වහන්සේ බෝධියට පිට දීගෙන බුද්ධත්වයේ ලබනකොට කෙනෙකුගේ ප්‍රධාන ස්නායු පද්ධතිය තියෙන්නේ මේ කශේරුකාවට මැද්දෙන් පිට කොන්දට මැද්දෙන්.
බෝහාමුදුරන්ට පිට දීගෙන බුදු බව ලබනකොට බුදුනා කියන පණිවිඩය තමන්ගේම මනසට යනකොට ඒ බුද්ධ ශක්තිය ඉස්සල්ලාම උරාගත්තේ බෝහාමුදුරු බෝධින් වහන්සේ. එතකොට බෝධින් වහන්සේ ළඟ බුද්ධ ශක්තිය කැටි වෙලා තියෙනවා. ඒ නිසා ඕනෑම දේශගුණික කාලගුණික කලාපයක් යටතේ රෝපණය වෙන්න හැකියාවක් මහ කළුගල් පලාගෙන මතුවීමේ හැකියාවක් මේ බෝධි කුලයට අයිති වෘක්ෂයන්ට පවතිනවා. එතකොට බෝධිය ළඟට ඇවිල්ලා අපි මිනිස්සු පුරුදු වෙලා ඉන්නෝනේ දුක කියන්න. බෝධිය අපේ දුක අහනවා කියලා. ඉතින් අන්න ඒ නිසා තමයි වැඩි කාලයක් මේ බෝධිය ළඟ ගත කරන්න පුරුදු පුහුණු වෙලා ඉන්නේ. නමුත් ඉස්සල්ලාම අර කිව්වත් වගේ චෛත්‍ය වන්දනා කරන්න ඕනේ. බුදුහාමුදුරුවන්ට මේ වඳින්නේ, බුදු ගුණයට වඳින්නේ. බෝධිය ළඟටත් ඇවිල්ලා අපේකම ඉස්මතු කරගත්තට අපි කමක් නැහැ. මේදු හාමුදුර අපිට බෝධි පූජාව හඳුන්වලා දුන්නේ අපි මේ දකින දකින ලොකු ලොකු ගස් වලට වැඳපු හින්දානේ. ඒක නවත්තන්න බැරි නිසා තමයි මේදු හාමුදුර ආදේශකයක් හැටියට අපිට බෝ හාමුදුර වඩම්මලා මේ හැම ගහකටම වඳින්න බෑ. මොකද මිනිස්සු බය නිසා පර්වත සරණ යනවා, ගස් ගල් සරණ යනවා. එහෙම සමාජයකට මේදු හාමුදුර බුදුබණ ගෙන ආවේ. අදටත් ඒ වගේ නෂ්ටාවශේෂ තමයි මේ චෛත්‍යයක් වඳිනවා කියන්නේ තිස්සර පර්වතයක් වැඳපු එකට ආදේශකයක්. හැබැයි එතන ආනිසංස තියෙන මොකද අපි වඳින්නේ බුදුහාමුදුරන්ට. ওই ටික තේරුම් අරගන්න, තේරුම් අරගෙන පිළිවෙලට චෛත්‍ය ළඟට ගිහිල්ලා පුරුදු වෙන්න, චෛත්‍යයට වඳින්න, බෝධිය ළඟට ඇවිල්ලා බෝහාමුදුරන්ට වඳින්න, විහාරෙට ගිහිල්ලා බුදු පිළිමෙට වඳින්න. ඒක පිළිවෙල. ආනිසංසෙ තමයි බුදුන්ට වැඳා හා සමානයි. අවසරයි අපේ හාමුදුරනේ. පෘථග්ජනයින් විදිහට අපි හැම කෙනෙක්ම කැමති සපවත් ජීවිතයක් ගත කරන්නට. ඉතින් මේ සපවත් ජීවිතයක් කියලා අපේ හාමුදුරනේ අපි සාමාන්‍යයෙන් අදහස් කරන්නේ භෞතික සැප සම්පත් වලින් පිරිච්ච ජීවිතයකට. ඒ නිසාම ගොඩක් වෙලාවට අතේ මිතේ මිල මුදල් හිඟ මිනිස්සු, නැති බැරි මිනිස්සු මේ සැප සම්පත් හොයන්නට ජීවිත කාලය පුරාවටම වෙහෙස වෙනවා, මහන්සි වෙනවා. අතේ මිතේ මුදල් තියෙන මිනිස්සු ගොඩක් වෙලාවට තමන් හරි හම්බ කරගත්තේ මිල මුදල් තවත් රැස් කරගන්න, වැඩි කරගන්න උත්සාහ කරනවා. එහෙමත් නැත්නම් ඒ තියෙන මුදල් තව තවත් තමන් සතු කරගන්නට තමයි නිරන්තරයෙන් උත්සාහ කරන්නේ. ඉතින් අපේ හාමුදුරුවනේ මෙහෙම බැලුවට පස්සේ අතේ මිටේ මිල මුදල් තියෙන මිනිස්සුත්, මිල මුදල් නැති මිනිස්සුත් මේ මුදල් හම්බ කරන්නට, එහෙම නැත්නම් වස්තු සම්පත් හම්බ කරන්නට දුක් විඳිනවා, වෙහෙස වෙනවා. ඉතින් බුදුන් වහන්සේ අනුදැන වදාළ ධර්මයට අනුව මේ දෙකටම පිළියම තමයි මැදුම් පිළිවෙත. ඒ නිසාම වහන්සේගෙන් අහන්නට කැමති මැදුම් පිළිවෙතට අනුව අපේ ජීවිතය අපි සකස් කරගන්න ඕනේ කොහොමද ගිහියන් විදිහට? මධ්‍යම ප්‍රතිපදාව මැද මාවත මැදුම් පිළිවෙත, මේක තමයි පුතේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේ මැද මාවතේ ගමන් කරන කෙනාගේ අංග 8ක් සම්මා. මොකද මේ සම්මා කියලා කියන්නේ නිවැරදි කියන එක, එහෙම නැතුව යහපත් කියන එක නෙමෙයි. අපි කටේ හුරුවට යහපත් කියලා කිව්වා. ඕනම කෙනෙකුට දැන් දැන් තියෙනවනේ ඔය ධනාත්මක චින්තන එහෙම කියලා ඔය සමාජගත වෙලා තියෙන යස් අය කියන්නේලා ඕන එකකට යස් අයි කියන්නේ. එතකොට මේ අපිට කොච්චර වුණත් බැහැයි කියලා දෙයක් තියෙනවනේ, නැත්තේ නැහැ. ඒ වගේම තමයි අපි හැම දෙයක්ම සුභවාදීව දකින්න එහෙමත් අවශ්‍ය නැහැ. මම මේ කියන්නේ මැදමාවත ගැන. එතකොට මැදමාවතේ පළවෙනි අංගය සම්මා දිට්ඨිය, යහපත්ව දැක්ම. තව අංග 7ක් තියෙනවා. දැන් අපි යහපත්ව නෙමෙයි නිවැරදිව දකින්නවද? තාම නෑ. ඇයි? තාමත් දකින්නේ තව කෙනෙකුගේ ඇස් දෙකෙන්. එයා දැක්කලු, එහෙම නේද? තාමත් අහන්නේ තව කෙනෙකුගේ කන් දෙකෙන්. තාමත් අල්ලගන්නේ තව කෙනෙකුගේ අතට අහුවෙච්ච දෙයක්, මගේ අතට අහුවෙච්ච දෙයක් නෙමෙයි. එතකොට මේ මැදමාවතේ ගමන් කරන පුද්ගලයා සම්මා දිට්ඨිය ඉස්සලාම නිවැරදි දැක්ම ඇති කරගන්න ඕනේ. නිවැරදි දැක්ම, යහපත් දැක්ම කියන එකට වඩා වැදගත් නිවැරදි දැක්ම. ඊළඟට නිවැරදි කල්පනාව, නිවැරදි සිහිය, නිවැරදි වචන භාවිතාව, නිවැරදි සමාධිය, මේ නිවැරදි දිවි පැවැත්ම. මේක නිවැරදි කියන තැනට. නිවැරදි කියලා කියන්නේ පුතේ තමන්ටත් අනුන්ටත් කරදරයක් නැති, හිංසාවක් නැති, කුරා කුහුඹියෙකුටවත් තමන්ගේ ගමන තුල හානියක් නොවෙනවා නම්, හිංසාවක් නොවෙනවා නම්, ඒක තමයි මැදමාවත. ඒ වගේම
තව පැත්තක් ඉස්මතු කළා සැප කියලා දෙයක්. ඇත්තටම මොකද්ද මේ සැප කියන්නේ? සැප කියලා කියන්නේ තිබහට වතුර ටික තියනවා නම් බඩගින්නට කන්න මොනව හරි තියනවා නම් අඳින්න වස්ත්‍රයක් තියනවා නම් වැටිලා ඉන්න අතුපැලක් හරි තියනවා නම් ඕක තමයි සැප. මොකද ඔය කියන මූලික අවශ්‍යතා ටික නැති මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. අපිට පුතේ මේ සැප නැහැ කියලා අපි හිතන්නේ අපිට හිතෙන්නේ අපි නිරන්තරයෙන් දකිනවා අපිට වඩා සැප විඳිනවා කියලා පිරිසක්. හැබැයි අපි කවදාවත් බැලුවේ නැහැ 2011 වසරේ ලෝකේ හොඳම ඡායාරූපේ වුණේ අවුරුදු 15ක සෝමාලියානු දැරියක් කිලෝමීටර් 17ක් පයින් යනවා එක්සත් ජාතීන්ගේ සහන සේවකයන් විසින් බෙදලා දෙන මිලිලීටර් 500 වතුර බෝතලයක් ගන්න. එතකොට අපි වතුර තිබහට වැඩිම වුණොත් යන්නේ සාලේ ඉඳලා කුසියට. එච්චරනේ අපි යන ලොකුම දුර වතුර ටිකකට. සමහර මිනිස්සු ඉන්නවා දවස් 2 3 මහ පොළොවට තට්ටු කර කර ඇවිදිනවා. ඔහොම ඇවිදිනකොට එක තැනක බොල් හඬක් නැගෙනවා. ඒ මනුස්සයට රටක් රාජ්‍යයක් ලැබුණා වගේ සද්දෙ. එතන අඟල් 4ක් 5ක් හරනකොට තඩි ගෙම්බෙක් මතු වෙනවා. ඒ ගෙම්බගේ බඩේ තියෙන වතුර ටික තමයි එයාට ලැබෙන දවස් 3 4කට තියෙන වතුර ටික. ඉහෙට උඩින් ඉටි රෙද්දක්වත් නැති මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. ඉනට වස්ත්‍රයක් නැති මිනිස්සු ඕන තරම් ඉන්නවා. අපේ ගෙදර දරුවෙක් තුන් වේල කාලා ඇඳලා ජීවත් වෙනකොට අර සිරියාව වගේ රටක සෝමාලියාව, ඉතියෝපියාව, රුවන්ඩාව වගේ රටක දරුවෙක් හැදෙන හැටි. එතකොට අපි අපේ සැප සංසන්දනය කරන්න ඕනේ අපිට වඩා තියෙන මිනිස්සුත් එක්කද නැති මිනිස්සුත් එක්කද? නැති මිනිස්සුත් එක්ක සංසන්දනය කළොත් අපි මහා ලොකු සැපක් විඳිනවා. හැබැයි අපි සංසන්දනය කළේ අපිට වඩා තියෙන මිනිස්සුත් එක්ක නිසා අපිට ගොඩක් දේවල් නැහැ කියලා අපිට හිතෙනවා. ඒ වුණාට පුතේ අපිට ගොඩාක් දේවල් තියෙනවා. එහෙමයි අපේ හැමතුරනේ. අවසර අපේ හැමතුරනේ ඔබ වහන්සේ මේ කරන්නා වූ පැහැදිලි කිරීම පිළිබඳව අසාගෙන සිටිද්දී බෞද්ධ දර්ශනය අපේ ජීවිතවලට කොතරම් ඒ නිවැරදි මඟ පෙන්වා දී තිබෙනවද කියන එක අපි කාටත් පසක් වෙනවා. බුදුන් වහන්සේ පිළිබඳව කතා බහ කරද්දී උන්වහන්සේ පිළිබඳව සිහිපත් කරද්දී එවන් ගුරුවරයෙක් තවත් මේ මිහිපිට නොමැති තරම් කියලා අපිට හැඟෙනවා. විශේෂයෙන්ම මේ වප් පොහොය දිනේ දවසේ අපි මතක් කරන්න ඕනේ තමන් වහන්සේ ගුරුවරයෙක් වගේම තමන්ගේ යුතුකම් පවා නිවැරදිව ඉටු කරමින් උන්වහන්සේ බුද්ධත්වයෙන් අනතුරුව මේ වප් පොහොයත් සමගම අපිට කතා බහ කරන්න පුළුවන්. උන්වහන්සේ මාතෘ දිව්‍ය රාජයාට අපි ධර්මයේ දේශනා කොට යලිත් පැමිණීම මේ ආදී කාරණා ගොඩක් පිළිබඳව සිහියට එනවා. මම බෝවහන්සේගේ මේ කාරණේ පිළිබඳව මෙතරම් පැහැදිලි කරලා ඇහුවේ බුදුන් වහන්සේ අවසන් වශයෙන් දුන් අවදන වුණේ ධර්මයේ ගරු කොට තබන්න, ගුරු කොට තබන්න. එහෙම කෙනා ධර්මය දකිනවා නම් තමන් වහන්සේව දකින බවත් තමන් වහන්සේව දකින කෙනා මේ ධර්මය දකින බවත් උන්වහන්සේ දේශනා කොට වදාලා. ගුරුවරයෙක්ගෙන් සිද්ධ වෙන්න ඕන නියම කාර්යභාරයත් උන්වහන්සේ පැහැදිලි කරලා දුන්නා. මේ මිහිපිට විශ්වය පවතින තාක්කල් සදාතනික දහමත් එයයි. මම බෝවහන්සේකින් කැමති දැනගන්න උන්වහන්සේ ගුරුවරයෙක් විදියට මග කියා දුන්නා. ශිෂ්‍යයෙක් විදියට තමන්ගේ හරි යහපැවැත්ම හඳුනාගත්තා. මේ ගුරුවරුන්ගේ සිසුන්ගේ මේ සබඳතාවය ගැන අපිට ටිකක් පැහැදිලි කරලා දෙන්නකෝ. මේ ලෝතුරු දහමට අනුව කොහොමද සඳහන් වෙන්නේ? පැහැදිලි කිරීමක් අපි හැමෝටම වටිනවා. බුදුහාමුදුරුවෝ සත්තා දේව මනුස්සහනම් ශාස්ත්‍රවරයා දෙවියන්ගේ සහ මිනිසුන්ගේ. ගුරු කියන වචනය බොහොම පූජනීය වචනයක්. ගුයන්නෙන් කියන්නේ මෝහ අන්ධකාරය, රුයන්නෙන් කියන්නේ දුරු කරනවා. එතකොට මෝහ අන්ධකාරය දුරු කරන්න ගුරුවරයා. ඔක අපේ සාහිත්‍යකරුවා සහ අපේ හුදී ජනතාව බොහොම ලස්සන තැනක් මේ ගුරුවරයාට දුන්නා. ගුරු තරුව කියන්නේ බ්‍රහස්පති තාරකාවට. බ්‍රහස්පති තාරකාව අපේ ජනතාව තිබ්බේ කොතනද? බ්‍රහස්පති තාරකාව මුදුන් වී සරත් නුඹ ගැබ සර්ණමාලි මහසෑග කොත්පලන්දලා. දලදා හාමුදුරන්ට පස්සේ රුවන්වැලිසෑ හාමුදුරුව අපිට අපේ මුදුන් මල්කඩ. ඒ රුවන්වැලි මහසෑ හාමුදුරුවන්ගේ කොතටත් උඩින් ගුරුවරයව තිබ්බා. ඒ කියන්නේ මේ ගුරු කම කියන එක බොහෝම නම්බුකාරයි. ඒක රැකියාවක් නොවන තාක් බොහොම නම්බුකාරයි.
එතකොට ගුරුවරයා තමන්ගේ ශිෂ්‍යයා කෙරෙහි කටයුතු කරන්න ඕන කොහොමද ශිෂ්‍යයා ගුරුවරයා කෙරෙහි කටයුතු කරන්න ඕන කොහොමද කියන කාරණාව සිංගාලෝවාද සූත්‍රයේදී ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවය පිළිබඳව දේශනා කරද්දී බොහොම පැහැදිලිව දේශනා කරලා තියෙනවා ගුරුවරයාගේ කාර්යභාරය විය යුත්තේ ඉගැන්වීම දරුවාගේ කාර්යභාරය විය යුත්තේ ඉගෙන ගැනීම අර කියන රැකියාවක් කර නොගත්තා වූ නම්බුකාර ගුරුවරයාගෙන් ඉගෙන ගන්න ලැබෙන එක ශිෂ්‍යෙකුගේ පිනක් ඒ වගේම මෝහාන්ධකාරයේ දුරු කිරීමේ වගකීම තමන්ගේ දෑතට අරගත්ත කරටගත්ත එක ඒක දරණ එක ගුරුකම කියන එක උරුම වීම ඒකත් මහ පුදුමාකාර නම්බුවක් මේ දෙපාර්ශවෙම නම්බුව දෙගොල්ලොම රැක ගන්නට ඕන තමන්ගේ කාර්යභාරය තමන් වටහාගෙන ගුරුවරයාගේ තියෙන තිබිය යුතු ගුණාංගේ තමයි අර කතාවක් තියෙනවා පුතේ ජෝන්ට ලතින් උගන්වන්න කලින් ජෝන් ගැන ඉගෙනගෙන ඉන්න කියලා ඉස්ලාම ගුරුවරයා මොකද කරන්න ඕනේ ඉස්ලාම කරන්න ඕනේ තමන්ගේ ළමයි පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ළමයින්ට මොන වගේ අවශ්‍යතාද තියෙන දැන් අර එදා තිබිච්ච අවශ්‍යතා නෙමෙයි අද තියෙන බොහොම සංකීර්ණ ප්‍රශ්න තියෙන්නේ ඒ නිසා දරුවව තේරුම් ගන්න එක ඉස්ලාම කරන්න ඕනේ ඊට පස්සේ තමයි දරුවට තේරුම් කරලා දෙන්න ඕනේ ඉතින් ඕක බොහොම ලස්සන කලාවක් ඒ කලාව හරියට අවබෝධ කරගත්ත ගුරු දෙවිවරුත් ඉන්නවා ඔය අනවබෝධයෙන් කටයුතු කරන පිරිසකුත් ඉන්නවා කොහොම නමුත් මේ ගුරුවරයා මෝහ අන්ධකාරය දුරු කරන්න ඒ වගකීම ඒ මෙහෙවර හිතට ගත යුතුයි ඒක විය යුතුම දෙයක් අවසරය අපේ හඳුනේ හොඳයි අපේ හැමදෙරනේ තවත් බොහොම ප්‍රායෝගික කාරණාවක් පිළිබඳව විමසන්නට හිතුවා ඒ තමයි වර්තමානයේ මේ සමාජ මාධ්‍ය කියන දේ බොහොම ඉක්මනින් මිනිස් අතර ප්‍රචලිත වෙලා තියෙන කාරණාවත් එක්ක මිනිසු යම්කිසි යහපත් දෙයක් කරපුවාම පින්කමක් කරපුවාම මේක සමාජ මාධ්‍යයට මුදා හරින්නට පුරුදු වෙලා ඉන්නවා මේ කාරණාවත් එක්ක අපිට දෙපිරිසක් මුණ ගැහෙනවා එක්කොටසක් මේ පිළිබඳව ඉතාමත් යහපත්ව දකින්නවා සහ යම් පින්කමක් දැක්කොත් ඒක තමනුත් අනුමෝදන් වෙනවා. තවත් පිරිසක් ඉන්නවා මේකේ අයහපත් පැත්තක් දකින්නේ. පින්කමක් කරොත් ඒක තමුන් කරපුවාම ප්‍රමාණවත් ඒක ලෝකයට ප්‍රදර්ශනය කළ යුතු වන්නේ නැහැ කියන මතය තමයි ඔවුන් ඉන්නේ. සැබවින්ම මෙතනදී කොමක්ද සිදු විය යුත්තේ? මට නම් තියෙන ප්‍රශ්න පුතේ අපි මේ අන්තර්ජාලයට මුදා හරින්නේ නැත්තේ මොනවද කියන එක. කෑවත් දානවා ඇඳක් දානවා කොහරි ගියක් දානවා ඉතින් මේ අප්ලෝඩ් කිරීම තුල බලාපොරොත්තු වෙන දේ තමයි වැදගත් දැන් කාපුව බීපුව දාන්නේ මොකටද අපි මේවා කෑවා කියලා ලෝකයා දැනගන්න ඕන නිසාද එතකොට අපි වෙසක් කූඩු ටිකත් එක්කත් කාර් එකේ මුල්ලක් මල් පෝච්චි ටිකක් බල්ලා පූස එහෙමත් ඔකට හිමීට ඇඩ් කරගත්තා දැන් අපි පින්කමක් කරනවා සමහරු පින්කම් කරලා පත්තරවල දානවා සමහරු ඒ පූජා කරපු දේ පඩික්කමෙත් ලියනවා අහවල් මහතාට පින්පිනස කියලා ඉතින් අපිට උඩ බලාගෙන කෙල ගහන්න බෑ අර මනුස්සයාගේ මූණට කොහොමද කෙල ගහන්නේ අන්න ඒ වගේ පහතු මානසිකත්වයකුත් තියන අයත් ඉන්නවා ඒ පූජා කරලා ඒකට වෙච්ච දේ මොකක්ද හාමුදුරුව වැළඳුවද කාට හරි දුන්නද ඒ කියන්නේ අත්හැරීම නෙමෙයි එතන ප්‍රගුණ කළේ නේද එතකොට පින්කමක් අපි මේ සමාජ මාධ්‍ය තුලට මුදා හැරීම තුල ඉත සිටින්ම බලාපොරොත්තු වෙන්නේ මේ දකින්නා වූ උදවිය මේ පින්කම අනුමෝදන් වෙලා ඒ පින වඩාත් වර්ධනේ වේවා කියන චේතනාවෙන් නම් කරන කියන මල්පහම් පූජා කළත් අප්ලෝඩ් කරන්න ප්‍රශ්නයක් නැහැ බලාපොරොත්තු වෙන්නේ මම මේ වගේ දෙයක් කරා ඒක මුළු ලෝකෙම දැනගන්න ඕනේ අනික් අය මොනවා කරයිද මේක මේක මාව අනුගමනය කරයිද මට වඩා ලොකු එකක් කරලා අප්ලෝඩ් කරයිද එහෙමනම් ඒකේ තේරුමක් නෑ ඔතන වැදගත් වෙන්නේ චේතනාව මේ අන්තර්ජාලයට කරන පින්කම් දහම් මුදා හැරීම තුල ඔබ බලාපොරොත්තු වෙනවා නම් ලයික් එහෙම නැත්නම් කමෙන්ට්ස් දැන් ඒවට සල්ලි හම්බ වෙනවනේ නේද
එහෙම බලාපොරොත්තුවකින් ඒක අප්ලෝඩ් කරනවා නම් ඒක පින්කමක් වෙන්නේ නැහැ. ඒක බිස්නස් එකක් වෙනවා. ඇත්තටම කියන්නේ පෑ නේද? වචනෙන් කිව්වොත් ඒක ව්‍යාපාරයක් වෙනවා. එහෙම කරගන්න එපා. ඔබේ හිත බලාපොරොත්තු වෙන්නේ දකිනා උදවිය අනුමෝදන් වේවා කියන එක නම් කරන්න පුතේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබ බලාපොරොත්තු වෙන්නේ වෙන දෙයක් නම් ඒක කරලා තේරුමක් නැහැ. හරියට කාපු කේක් ගෙඩියක් දැම්ම වගේ තමයි පින්කම කළත්. එතන වැදගත්කම ඇත්තටම කියනවා නම් මේ නොදාන්නේ මොනවද කියන එකයි. හැමදේම දාන එකේ ওই පින්කමක් දැම්ම කියලා අමුතු දෙයක් නෙමෙයි ඒක. හොඳයි. හොඳයි අපේ හමුදුරනේ ඉතමත් ප්‍රායෝගික කරුණු මේ ආකාරයෙන් අප තවත් හෝරාවක් පුරාවට ඔබත් සමගින් බෙදා හදා ගන්නට සූදානමින් ඉන්නේ. ඊට පෙර තරුණ සිතට බුදු සිසිල තුලින් පළමු විරාමයයි මේ ආකාරයෙන් ලබා ගන්නෙ. ධර්මයේ හැසිරෙන ධර්මචාරී පුද්ගලයා ධර්මය විසින්ම රකින්න ලබනවා. ඒ නිසාම අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නට ඕන ධර්මයට අනුව අපේ ජීවිතය යහපත් විදිහට පවත්වා ගන්නට. ඒ වෙනුවෙන් තමයි තරුණ සිතට බොදු සිසිල වැඩසටහනෙන් අද දවසේදීත් මේ විදිහට නිසි මඟ පෙන්වීමක් අපි ඔබට කරන්නේ. ඉතින් අපි මේ වැඩසටහනේ පුරාවට ධර්මයේ ඇසුරෙන් අනුසාරෙන් අපට මතුවෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි මේ බුදුදහම ප්‍රායෝගිකව අපේ ජීවිත තුළ යොදාගන්නේ කොහොමද? ඒ අනුව අපේ ජීවිත සකස් කරගන්නේ කොහොමද? මෙන්න මෙවැනි කාරණා තවදුරටත් අපේ හාමුදුරන් වහන්සේගෙන් අහලා දැන කියා ගැනීමට අපි සෝදානමින් ඉන්නවා. ඉතින් අපේ හාමුදුරනේ මට අවසර ලබා දෙන්න මගේ ඊළඟ ගැටලුව ඔබ වහන්සේ වෙත යොමු කරන්නට. හාමුදුරනේ අපි සාමාන්‍යයෙන් අපිට යම්කිසි විපත්තියක් කරදරයක් වගේ දෙයක් වෙනකොට අපි කියන කතාවක් තමයි මේ පෙර කරපු කර්මය නිසා අපිට මේ දේවල් සිද්ධ වෙනවා කියලා. හැබැයි බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා කර්මය නිසා නෙවෙයි මේ සියල්ලක්ම අපට සිද්ධ වෙන්නේ කියලා. ඒ වෙනුවෙන් බලපාන හේතු න්‍යාය ධර්ම පහක් තියෙනවා කියලා උන්වහන්සේ සඳහන් කළා තියෙනවා. ඉතින් අපේ හාමුදුරුවනේ පෙර කරපු කර්මය අනුවයේ සිද්ධ වෙන ඵල විපාක අපි මේ භවයේදී බාර ගන්නට ඕන. එතනින් එහාට ගිහිල්ලා කතා කරනකොට ඉතිරි න්‍යාය ධර්ම හතරට අනුව අපේ ජීවිත තුළ සිද්ධ වෙන දේවල් වලට අපි කොහොමද මුහුණ දෙන්න ඕන? කොහොමද මේ දේවල් උපේක්ෂා සහගතව අපි විඳ දරා ගන්න ඕන? ඇතරම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ පුතේ. මේ අපි මේ අපිට විපත්තියක් වෙනකොට අපි ඒක බාර දෙන්නේ කර්මයට නෙමෙයිනේ, කරුමෙට. ඒ නිසා ඕක තමයි තියෙන ලොකුම කරුමේ. බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කළා ලෝකේ පැවැත්මට බලපාන න්‍යාය ධර්ම පහක්. ඒකෙන් පළවෙනි න්‍යාය තමයි ඍතු න්‍යාමය. කියන්නේ ඍතුන්ගේ විපර්යාසයන් නිසා යම් යම් හොඳ හෝ නරක ප්‍රතිඵල බලපෑම අපිට සිද්ධ වෙන්න පුළුවන් ඍතුන්ගේ විපර්යාසයන් නිසා. ඊළඟට බීජ න්‍යාමය. බීජ න්‍යාමය කියලා ගත්තාම මේ ඔය දැන් කතා කරන DNA RNA වගේ තාක්ෂණයේ පිළිබඳව, ජාන තාක්ෂණයේ පිළිබඳව බුදුහාමුදුරුවෝ කතා කරපු තැන මේ. සමහර විට පොල් ගහක කාලයක් ගිහිල්ලා තැඹිලි ගෙඩියක් හැදෙන්න පුළුවන්. එහෙම නොවෙනව නෙමෙයි, වෙනවා. මේ ලෝකේ වෙලා තියෙනවා එහෙම දේවල්. මව්පියන්ගේ ගති ලක්ෂණ දරුවන් ගැනීම හෝ නොගැනීම බීජ න්‍යාමය. ඊළඟට එන්නේ කම්ම නියාමය. කම්ම නියාමයේ දැන් මේ නියාම ධර්ම පහෙන් එකකට අපිට මේ සිද්ධ වෙන දේවල් යටත් අපි නොදන්නේ මොකද්ද? අපි නොදන්න දේ තමයි ඒ ඍතුන්ගේ විපර්යාසයක් නිසා අපිට සිද්ධ වෙච්ච යහපත හෝ අයහපත සැබෑවටම ඍතු විපර්යාසයක් නිසාද නැත්නම් කර්මය නිසාද? එමෙ නැත්නම් බීජ නියාමයට බලපාන අපි කියමු මව්පියන්ගේ ගති ලක්ෂණ දරුවන් ගැනීම හෝ නොගැනීම, මේ පාරම්පරික ගති ස්වභාවයන් අපේ පරම්පරාවේ කවුරු හරි හිටියනම් නේද, ඒ එයාගේ ගති ස්වභාවයන් හොඳ හෝ නරක කෙනෙකුගේ ගති ස්වභාවයන් දරුවෙකුට උරුම වීම කර්ම වෙන්නත් පුළුවන්, බීජ නියාමයේ වෙන්නත් පුළුවන්. ඊළඟට කම්ම නියාම, ඊට පස්සේ කියනවා චිත්ත නියාම, ධම්ම නියාම. එතකොට චිත්ත නියාමයේ කියලා කියන්නේ කෙනෙකුගේ හිත වෙනස් වීම නිසා. හිත දුරංගමං ඒක චරං අසරීරං ගුහාසයන් බොහෝ දුර ගමන් යන තනිව හැසිරෙන ශරීරයේ ගුහාවක් කරගෙන වාසය කරන මේ හිත පන්දනං චපලං චිත්තං, මේ හරියට නිකන් දියෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ මේ ගැහෙන හිතට හොඳ හොඳ දේවලුත් හිතෙනවා, හිටපු ගමන් නරක දේවලුත් හිතෙනවා.
दिन्नांकिले पमादो रखतो मलंकी पराक्कु एन्नेपा पिंकं करन्न मुकद वेन्ने हित वेनस्सेला पिंकम करन्न हितेन नेतु वेन्न पुलुवा ए वगे होंद हो नरक चित्त नियामे मे हिते वेनस्सेम निसा वेन्न पुलुवा एतकोट अपि मे पेर करन लद अकुसल कर्मयन् अपट फल विपाक देन कालवकवानुवक् नम අපි දැන් පුරුදු වෙලා ඉන්නේ කුසල කර්මයන්ට ඵල විපාක දෙනකොට අපි ඒක කර්ම කියලා කියන්නේ නැහැ. හැබැයි අකුසල කර්මයක් කියලා හිතලා අපි මේ ගත කරන කාල වකවානුව දැන් අපි බලන්න පහුණු අවුරුදු දෙකම අපිට කියන්න පුළුවන් මේක අපේ කර්ම කියලා. මේක අපේ කර්ම කියලා කර්මෙට විතරක් බාර දීලා අත පිහදා ගන්න පුළුවන්ද? පුතේ උපේක්ෂාවෙන් ජීවත් වෙන්න ඔය කර්ම කියන වචනයත් හරි හොඳයි ඒක අතකින්. ඇයි? කර්මෙට හරි බාර දීලා හිමීට उपेक्षाव पारमितावा प्रगुण करोनी එතකොට උපේක්ෂාව කියලා කියන්නේ මොකක්ද පාරමිතාවක් කවදාහරි දවසක නිවන් දකින්න බුදු වෙලා හරි පසේ බුදුන් වහන්සේ නමක් වෙලා හරි රහත් වෙලා හරි නිවන් දකින්න උපේක්ෂාව කියන පාරමිතාව පිරිලා හමාර වෙලා තියෙන්න ඕනේ ඒ නිසා තමන්ට මේ සිද්ධ වෙන දේවල් විඳින්න වෙන දේවල් අපහාස වේවා උපහාස වේවා හොඳම දේ අෂ්ටලෝක ධර්මයේ තුල උපේක්ෂාවෙන් ඉන්න නොසැලී ඉන්න සැලෙන්න එපා කර්මයට විතරක් බාර දීලා අත පියදා ගන්නත් එපා අනික් න්‍යායම් ධර්මයන්ට බාර දීලා හිත හැල්ලු කරගන්න අවශ්‍යත් නැහැ ඔබ කීව වගේ එන ඕන දෙයක් බාර ගන්න සූදානම් වෙලා හිටපුවාම ඒක තමයි හොඳම දේ වඩාත්ම සුදුසුම දේ පැහැදිලිද එහෙමයි අපේ හැමදෙවනි අවසරයි අපේ හැමදෙවනි ඔබ වහන්සේ මේ පංච න්‍යාම ධර්ම ගැන අපිට ඉතාමත් හොඳින් දැනෙන විදිහට මම හිතන්නේ වර්තමානයේ අපිට කියවාගත වටහාගත හැකි ආකාරයෙන් පැහැදිලි කරලා දුන්නා. ජීවිතයක් පටන් ගනිද්දී අපි මුලින්ම ළමා කාලේ අපි හැමෝම ගත කරන්නේ. ඉතින් බිලිඳු විය ළමා විය මේ කියන කාලයේදී ඔබ වහන්සේ කෝ වගේ මේ අරන් එන්නේ මෞපිය පරම්පරාවේ ගති ලක්ෂණද මේ කුමක්ද කියලා අපි දන්නේ නැහැ. හැබැයි මේ කුමක් රැගෙන ආවත් අපේ හැමෝම සමාවන්න ළමයින් කියන්නේ ටිකක් සෙල්ලමට වැඩි සෙල්ලමට බරයි අපි කවුරුත් කුඩා කාලේ විනෝද වෙන්න සෙල්ලම් කරන්න හරි ආසයි ගෙවුණු අවුරුදු දෙකක කාලයක් තුල ලෝකෙම ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙද්දී අපේ රටේ දූ දරුවන්ටත් අවුරුදු දෙකක් මොන ප්‍රශ්න තිබ්බත් ටිකක් විනෝද වෙන්න සෙල්ලම් කරන්න ගෙදරට වෙලා ඉඩ කඩ ලැබුණා පවතින කාලේ එහෙම තමයි මේ කාලේ කොහොම ආවාද කියන එක මේ නියාම ධර්ම වලට අනුගතව ඔබ වහන්සේ මේ මං අසන්න යන පැනේට පෙර පැනේදී ඉතා හොඳින් පැහැදිලි කර දුන්නා මම ඔබ වහන්සේට මේ පැහැදිලි කිරීම කරගෙන ආවේ අපේ හාමුදුරනේ මේ කුඩා දරුවන් අවුරුදු දෙකක් සෙල්ලමින් විනෝදයෙන් කාලය ගත කරා සියල්ල යහපත් වෙද්දී අලුත් බලාපොරොත්තු එක්ක යහපත් සිතුම් පැතුම් එක්ක තවත් පැය කිහිපයකින් හිත ඉඳලා අපේ පුංචි ළමයින් පාසල් යන සූදානම් වෙනවා මට හිතුණා මේ වෙලාවේදී ඔබ වහන්සේගෙන් අසා දැනගන්නට අවුරුදු දෙකක් ගෙදරට වෙලා හිටිය නිසා ටිකක් වැඩි වැඩියෙන් පොතෙන් ඈතට හිත ගිහිල්ලා ඇති දුරස්ථ මාර්ගෙන් ඔන්ලයින් මාර්ගෙන් මේවා ඉගෙන ගත්තට ඔබ වහන්සේ අපිට මේ කාරණා ජීවිතේට පැහැදිලි කරලා දුන්නා වගේම අපේ පුංචි දුව දරුවන් නංගිල මල්ලිලා මේ වෙලාව අපිත් එක්ක රැඳෙන නිසාවෙන් ඔබ වහන්සේ පැහැදිලි කිරීමක් කරලා දුන්නොත් අපේ දුවලා පුතාලට කොහොමද අලුත් ගමන යන්න මේ හිත හදාගෙන අපි ඉගෙන කියන ගන්න කටයුතු වලට හිත යොදවන්නේ කියලා වහන්සේගෙන් මා අනුදැනුමක් ලබා ගන්න කැමතියි. හිත හදා ගන්න කලින් ඔක්කොමලා සුදු ඇඳුම් ආයත් හදා ගන්න වෙයි. ඇයි මේ අවුරුදු දෙකක්ම මේ දරුවෝ ලොකු මහත් වෙච්ච හැටි දෙමෝපියන්ටවත් හිතා ගන්න බෑ. ඊළඟට දරුවන්ගේ ගුරුන් ඉන්නේ උගන්වන්නයි ළමුන් ඉන්නේ ඉගෙන ගන්නයි කිව්වා. එනිසා ළමයි මේ ඉගෙන ගැනීම කියන එක ඇත්තටම මේකේ වටිනාකම හැමදාම කියලා දෙනවනේ දෙමව්පියොත් කියලා දෙනවා ගුරුවරුත් කියලා දෙනවා හාමුදුරුවොත් කියලා දෙනවා වැඩිහිටියොත් කියලා දෙනවා මේක දැන් කියලා කියලා නෙමෙයි අහලා අහලා එපා වෙලා තියෙන
දරුවන්ගෙ පැත්තෙන් මේ දරුවා කියන්නේ රටක් රටක් වටිනවනේ පුතා වත්තු මනුස්සානම් මිනිස්සුන්ට තියෙන ලොකුම සම්පත මොකද්ද දරුවෝ රටක් රාජ්‍යයකට වඩා මේ දරුවා වටිනවා එතකොට මේ රාජ්‍යයක් ආරක්ෂා කරගන්න න්‍යායම තමයි බුදුරජාණන් වහන්සේ දරුවෙක් ආරක්ෂා කරගන්න සහ දරුවා වරදින් මුදව ගන්න දෙමව්පියන්ට අනුගමනය කරන්න කිව්වේ දැන් රාජ්‍යයක් කවුරු හරි වෙන විදේශිකයෙක් විදේශික හමුදාවක් පරසතුරු සේනාවක් ආක්‍රමණය කරනවා නම් ඉස්ලාම රජ්ජුරුව කරන්න ඕනේ සාම සාමෙන් හොඳින් සාකච්ඡා කරලා බලන්න ඕනේ කොහොමද ඇයි අපි ඔය යටත් කරගන්නේ අපෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ එකල මේ දෙපාර්ශවයටම සාධාරණයක් වෙන විදිහ විසඳුමකට එන සාම මේ සාම කියන ක්‍රියාවලිය තුල බැරි වුණොත් දාන යමක් දෙන්න ඕනේ මොන හරි හිත හැදෙන දෙයක් තෑග්ගක් මොන හරි දෙයක් දීලා බලනවා රට බේරගන්න ඊට පස්සේ බේද ඒ කියන්නේ තරහ වෙනවා අපි කැමති නෑ මේ ආක්‍රමණයට අපි කැමති නෑ ඒ අකමැති බව පෙන්නවා බේද ඒකත් බැරි වුණොත් දඬ යුද්ධයකට යනවා දඬුවම් කරනවා දරුවෙක් හදා ගන්නකොට සාම ඉස්සෙල්ල හොඳින් කියන්නේ දැන් ඉතින් අඬනකොට ලේසිම ක්‍රමේ තමයි මොකක්ද ෆෝන් එකක් අතට දෙන එක අනේ නැලවෙනවා ඉස්සෙල්ල තමයි ඉතින් ඔය නලවන්න මේ නොයික් දේවල් කිව්වේ නේද අන්න බබෝ බිලි එනවා කියක එහෙම කිව්වේ බොරුවට දැන් ඈ ගල්ලර මේ සිටින්නේ ආ ඇතින්නේ ආ කියක එහෙම කිව්ව දැන් එව්වට නැලවෙන්නේ නැහැ දැන් බොහොම ලස්සනට නලව ගන්න පුළුවන් අනුගත වෙලා ඉන්නේ කිරිසප්පය පවා ස්මාර්ට්ෆෝන් එකක් එහෙම දුන්නොත් ඒකේ ඉතින් ඉන්නවා සාම කියලා කියපුවාම දරුවෙකුට හොඳ නරක කියලා දෙන්න ඉස්සල්ලාම හොඳින් හොඳින් කියලා දෙන්න දාන ඊළඟට දෙන්න ඕනේ මොනවද දෙන්න ඕනේ ගැළපෙන දෙයක් සුදුසු දෙයක් දීලා පුතේ අධ්‍යාපනයට යොමු වෙන්න අර වැරදි කරන්න එපා ඔයා ඉගෙන ගන්න ඔයා ඉගෙන ගත්තොත් තමයි අපේ ජයග්‍රහණය අපේ බලාපොරොත්තු ඉෂ්ට වුණා වෙන්නේ අපි අනුමත කරපු ලෝකයේ තුල ඔයා රජ වුණා වෙන්නේ මේ දෙමව්පියන්ගේ බලාපොරොත්තු මොකද්ද ඉගෙන ගන්නවා කියන එකනේ දරුවෝ සාම දාන හොඳින් කියලා යමක් දීලා කියලත් අහන්නේ නැහැ ඊළඟට මොකද්ද බේද තරහ වෙන්න ඕනේ අර සමත මණ්ඩලයේට ෆයිල් මිටිය උස්සන් යන තරමට නෙමෙයි අම්මා තාත්තා දරුවොත් එක්ක මේ තරහ වෙන්න ඕනේ සමහල්ලාට පුතේ වෙසක් පොයේට පහුවදා නිවඬුනේ ඊට පහුවදා ඉක්මනට යනවා සිල්පවාරණය කළයි සමත මණ්ඩලයට යන්න තියෙනවා පුතාට විරුද්ධව ෆයිල් එක මෙච්චර අඩි එකමාරක් ඉදර උසයි එහෙම තරහ වෙන්න එපා දරුවොත් එක්ක මොකද දරුවන්ගේ ලෝකේ සැබෑ වීරයා කවුද දෙමව්පියෝ ඉස්සර නම් ඉතින් මද්දුම බණ්ඩාර වීර මද්දුම බණ්ඩාර ඇහැලේ පොළ ඔය විදිහට ගත්තාම වීරවණු ජාතික වීරවණු නේද පස්සෙන් පහ වෙනකොට ඉතින් කාටුන් වීරෝ ටිකක් ආවා දැන් මේ වෙඩි තියාගන්න මිනි මරුව ටිකක්නේ සැබෑ වීරයෝ වෙලා ඉන්නේ පස්සෙන් පහ කාලේක අර මේ බොක්සින් රින්ග් එකේ මරා ගන්න අයගෙන අයත් වීරයෝ වෙලා හිටියනේ මේ රෙස්ලින් රින්ග් එක ඇතුලේ මරා ගන්න අයත් දරුවන්ගේ ලෝකේ කාලෙකදී වීරයෝ වෙලා හිටියා. හැබැයි මේ මොන වීරයා හිටියත් තාමත් කෑ ගහන්නේ අම්මේ කියලානේ නේද? ඒ කියන්නේ අම්මයි තාත්තයි තමයි ලෝකේ සැබෑ වීරයෝ. රූපහිනී වහපුවාම කාටුන් වීරයෝ ටික නැතුව යනවා, අර වීරයෝ ටික නැතුව යනවා, ෆෝන් එක ඕෆ් කරපුවාම මිනි මරු වීරයෝ ටික නැති වෙලා යනවා. සැබෑම ලෝකේ සැබෑ වීරයා කවුද? අම්මා තාත්තා. බේද අම්මයි තාත්තයි තරහ වෙනවා. පොඩ්ඩක් තරහ වෙනවා නුරුස්සන ගතියක් වෙන්නනවා දරුවට අපිට එපා කියනවා මොකද වෙන්නේ ඔය කාරණා තුනට එනකොට දරුවා හැදෙනවා හැදුන් නැති වුණොත් එහෙමත් ඉඳලා හිටලා ඉන්නවා මොකද ඊළඟට කරන්න තියෙන්නේ දඬ දඬුවම් කරන්න දැන් අද අපේ අම්මලා කරන්නේ හොඳින් කියනවා අහන්නේ නැහැ දෙකක් දෙනවා ඊට පස්සේ අඬනවා අඬනවට නලව ගන්න මොනවා හරි දෙනවා සම්පූර්ණ බුදුහාමුදුරන්ගේ න්‍යායය වරද්ද ගත්තා ඒ නිසා මොකද වුනේ දරුවෝ තැදුනේ ඔය ඕනවට දෙමව්පියන්ට පුළුවන් වෙන්න ඕනේ දරුවට දෙමව්පියන්ව බ්ලැක්මේල් කරන්න බැරි වෙන්න හැසිරෙන්න තාත්තා ෆෝන් එක අරගෙන ගේ පිළිගන්නට යනවා නම්
නේද දරුවා දන්නවා හරි වැඩක් කරගන්න පුළුවන් තාත්තගෙන් ඇයි තාත්තා මොනවා හරි වැරද්දක් කරනවා එතකොට ඒකට දරුවා එක නිකන් කප්පමකට යොදා ගන්නවා තාත්තව එහෙම වෙන්න බෑ කක්කුට්ටගෙන ආයෙන් අයින් වෙලා නේද පුතේ මේ මං වගේ කෙලින් වරෙන් කියලා කකුලවා කියනවලුනේ තමන්ගේ පුතාට එහෙම අයින් වෙලා මොකද කරන්න ඕනේ තාත්තා හරියට කෙලින් යන්න ඕනේ අම්මා හරියට ආදර්ශමත් විදිහට කෙලින් යන්න ඕනේ දරුවෝ ඒවි එතකොට බය නැතුව දඬ දඬුවම් කරන්න පුළුවන් එහෙම කරලා හරි මේ දරුවෝ අධ්‍යාපනයට යොමු කරන්න ඉගෙන ගැනීමෙන් තොර ලෝකයක් නම් හිතන්න බෑ අධ්‍යාපනයෙන් තොර ලෝකයක් හිතන්න බෑ ඉස්සල්ලා සුදු ඇඳුම් ටික ලෑස්ති කරගෙන හිත හදාගෙන යන් ඉස්කෝලේ ඔය මග හැරිච්ච පාඩම් ඉක්මනට ඉගෙනගෙන අපි ඉක්මනට ලොකු මහත් වෙලා මේ රට බාර ගන්න දරු පිරිස බවට පත් වෙමු හොඳයි අවසරයි අපේ හැමෝටම හොඳයි හැමෝටම මේ දානය කියන කාරණාවේදී අපි දකිනවා බොහෝ වෙලාවට තමුන්ම තනියෙන් වියපැහැදම් කරගෙන දානමය කටයුතු සිද්ධ කරන අවස්ථා ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා ටිකක් විශාල වියදමක් දරන්නට ඕන කටයුත්තක් නම් ඒ වෙනුවෙන් තවත් පිරිස සම්බන්ධ කර ගන්නවා මේ අතරේ තවත් පිරිසක් අපට මුණ ගැහෙනවා තමුන්ට වියපැහැදම් කිරීමට අවස්ථාව තිබුණත් අර පිරිවර සම්බන්ධ කර ගැනීමේ අවශ්‍යතාවය නිසා ඒ විදිහට පිරිස එකතු කර ගන්නවා ඒ නිසා පරිවාර සම්පත්තිය කියන කාරණාව ඇතිවීමට මේ දාණය කොහොමද පාවිච්චි කරන්නට ඕනේ දාණය විතරක් නෙමෙයි පුතේ සමස්ත පින්කම් පද්ධතියම අපි සෙනග එකතු කරගෙන කරනවා නම් සංසාරේ අපි තනි වෙන්නේ නැහැ මේ මනුස්ස සම්පත්තිය පරිවාර සම්පත්තිය සම්පත්තියක් හැටියට බුදුහාමුදුරු හැඳින්වන්නේ අයියේ පිරිවර සම්පත්තිය සේනා සම්පත්තිය මේක හරිය වටින දෙයක් හරිම වටින දෙයක් පත්තකම්ම කියන සූත්‍රයේදීත් බුදුහාමුදුරු දේශනා කරනවා මනුස්සේ ප්‍රාර්ථනා කරන දුර්ලභ ප්‍රාර්ථනා හතරක් තියෙනවා ප්‍රාර්ථනා හතර ඕන වෙලාවක කරනවා හැබැයි මේ ප්‍රාර්ථනා හතර දුර්ලභයි පළවෙනි එක ධාර්මිකව ධනෙ ලැබේවා ඉතින් මිනිස්සු ධනෙ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ධාර්මිකව කියලා ප්‍රාර්ථනා කරන්නේ නැහෙනේ දෙවැනි එක නෑදෑයෝ මගේ පිරිවර වේවා පිරිවර සම්පත්තිය ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නෑදෑයෝ පිරිවර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අඩුයි නෑ යා වේයා කියන අය ලං කරගන්න කැමැතිම නෑ කනවනේ නේද එහෙම තමයි හිතන් ඉන්නේ නෑ ඥාතිත්වය කියන්නේ විශ්වාසය විශ්වාසය පරමාඥාති විශ්වාසවන්ත පිරිසකගේ සහයෝගය තමන්ට සංසාරේ ලැබෙනවා නම් හරදරයක් වෙන වෙලාවට අපි දැකලා තියෙනවා සමහර මලකෙවල් අඬණ්ඩයි තේ හදණ්ඩයි ඔක්කොමලා එකයි එහෙම නැත්නම් අඬණ්ඩ වෙනම කට්ටියක් ගේන්න වෙනවා තේ හදණ්ඩ තව කට්ටියක් ගේන්න වෙනවා ඇයි පිරිසක් නැහැ වල කපා ගන්න පිරිසක් නැහැ පෙට්ටියට කරගා ගන්න පිරිසක් නැහැ මේ ජීවිතේ ජීවත් වෙන හැටිත් ඔයාලට බලපානවා මේ ජීවිතේ එහෙම Taman තනි වෙලා කියලා තේරෙනවා නම් හොඳම දේ තමයි පිරිස එකතු කරගෙන පින්කම් කරන එක ඔය මග මානවකයා දැන් මේ සක්දේව රජ තනතුර දරන්නේ ඔය මග මානවකයන් හොඳට මතක තියාගන්න මේ දරුව ටිකක් එකතු වෙලා ගමක් සුද්ධ කිරීමෙන් පටන් ගත්ත මේ ක්‍රියාවලිය පටන් ගත්තේ බුදුබණ අහලා හැම නෙමෙයි ඈ බුදු කෙනෙක් පහල්ලා හිටියේ නෑ නේද එතකොට බුදුබණ අහලා නෙමෙයි තමන් හිතලා ඒ නිසා දාණය විතරක් නෙමෙයි විශේෂයෙන් දානයේදී වගේම අනෙක් මේ කොඩියක් දැම්මත් මලක් පහනක් පූජා කළත් පින්කමක් කියන නාමයෙන් අපි යමක් සිද්ධ කරනකොට කවුරු හරි අනුමෝදන් කරගන්න සම්මාදන් කරගන්න එකතු කරගන්න ඒක වටිනවා හැබැයි ඒක අර ගේන් කරගන්න හදන්න එපා මොකද මම දැම්ම තියා පිරිස එකතු කරගෙන ඊළඟ භවයේ ඡන්දෙ ඉල්ලනවා කියලා එමෙ හිතන්න එපා මොකද වෙන්නේ හිත තමයි එතන තියෙන්නේ පිරිස ඉන්නෝනේ මට සංසාරේ මොනවා කරන්නද පින්කම් කරන්න. එහෙම හිතලා පිරිස එකතු කරගන්න. හොඳයි. අවසරයි අපේ හාමුදුරුවනේ. අපේ හාමුදුරුවනේ අපි දැකලා තියෙනවා සාමාන්‍යයෙන් සමහර වෙලාවට අපේ ජීවිතේ විවිධ දේවල් සිද්ධ වෙනවා. එවැනි දේවල් වලට අපිට නිරුත්සාහිකව එහෙමත් නැත්නම් නොදැනුවත්වම සම්බන්ධ වෙන සිද්ධ වෙන වෙලාවල් තියෙනවා. ඉතින් හාමුදුරුවනේ සමහර වෙලාවට මේ අවස්ථාවන් වලට අපිට සම්බන්ධ වෙන සිද්ධ වෙන අපේ ජීවිතේ පෞද්ගලික දෙයක් නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් රාජකාරිමේ දෙයක් නිසා වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් තවත් කෙනෙකුට යුතුයකම් වගකීම් ඉටු කරන්නට යෑමේදී වෙන්නත් පුළුවන්. ඉතින් හාමුදුරුවනේ යම්කිසි කෙනෙක් කරපු අකුසල කර්ම
කර්මයකට අපිට අනිච්ඡානුකව සම්බන්ධ වෙන්න සිද්ධ වුණොත් එතනදී අපිට යම්කිසි අකුසල කර්මයක් පාපයක් සිද්ධ වෙනවද? එහෙම දෙයක් සිද්ධ වෙනවා නම් එවැනි අවස්ථාවලින් අපි අත් මිදෙන්නට මොන වගේ දෙයක්ද කරන්නට ඕන? අනිච්ඡානුකව ඒ කියන්නේ නොදැනුවත්වම ඔක පුතේ පාපයත් හරියට නීතිය වගේ නීතියත් පාපේ වගේ නීතිය නොදැන හිටියා කියන එක සමාවට කාරණාවක් නෙමෙයි අපි ඍජුවම යම්කිසි වැරද්දකට සම්බන්ධ වෙන්නේ නැහැ නමුත් අනියමින් සම්බන්ධ වෙනවා ඒකටත් දඬුවමක් ලැබෙනවා නීතිමේ වැරද්දට දඬුවමක් ලැබෙනවා වගේ පාපයට මොකද්ද ලැබෙන්නේ විපාක ලැබෙනවා නේද අනිච්ඡානුකෝ හේවත් එහෙම නැත්නම් ඍජු සම්බන්ධයක් නැතිව වක්‍රාකාරයෙන් අපිට සමහර වෙලාවට දැන දැන සම්බන්ධ වෙන අපි මේක පවක් කියලා පුතේ එකක් මතක තියාගන්න පව් කරපු නැති මිනිස්සු මේ ලෝකේ කවුරුත් නැහැ පව් කියන්නේ මොනවද වැරදිනේ නිදොස් කෙනෙක් මෙදියට උපදිනේ නැත නිර්දෝෂී කෙනෙක් මේ ලෝකේ ඉපදිලත් නැහැ බය වෙන්න එපා උපදින්නේත් නැහැ ඕනෑම කෙනෙක් අතින් වැරද්දක් අඩුපාඩුවක් අතපසුවීමක් වෙන්න පුළුවන් වැදගත්කම වෙන්නේ මොකක්ද මේ වෙන වැරදි මේ වෙන අඩුපාඩු මේ වෙන අතපසුවීම් සකස් කරගෙන ඉදිරියට යන එක මම සරල උදාහරණයක් කියන්න බුදුහාමුදුරුවෝ වැඩි යන්නේ කිඹුල්වත් පුරේට සිදුවත් මේ සුද්ධෝදන රජුරෝ බලන්න පිය රජුරෝ බලන්න එහෙම නෑදෑය ටික බලන්න නේද බුදු වෙලා ඒ ඇවිල්ලා ඊට පහෝදා බුදුහාමුදුරුවෝ පින්නපාතේ වඩිනවා සුද්ධෝදන රජුරෝ ආවේ රෙදි ඇඳ ඇඳ රාජකීය සලුපිලි ඇඳ ඇඳ තමයි ආවේ ඇවිල්ලා මොකද කිව්වේ මොකද්ද බුදු පුතේ මේ කරන වැඩේ තේරුම අර රජමාලිගාවේ ඕන තරම් කෑම තියෙනවා මගේ පුතා මේ කබලක් අරගෙන ගයක් ගයක් ගානේ මෙහෙම කෑම හිඟමනේ යනකොට මොකද්ද මට මගේ தත්තේ බුදුහාඳුරු මොකද්ද කියවේ මහරජ ඒක නුඹේ වංශේ මේක මගේ බුද්ධ වංශේ කිවනේ ඕම ටික දවසක් හිටියා ආනන්ද කුමාරයා පැවිදි කළා ඔය සංසිද්ධීන් ගණනාවක් වුණා පසුව රාහුල කුමාරයාත් අල්ලන් ගිහිල්ලා එක් කරගෙන ගිහිල්ලා පැවිදි කළානේ අනේ එදත් අපේ සුද්ධෝදන රජුරු ආවේ රෙදි ඇඳ ඇඳ රාජකීය සලුපිලි ඇඳ ඇඳ ඇවිල්ලා කියනවා බුදුහාමුදුරන්ට මොකද්ද බුදුහාමුදුරුවනේ මේ කලේ ඉස්සල්ලාම ඔබ වහන්සේ ගියා පස්සේ නන්ද කුමාරයා අරන් ගියා අනේ මගේ තනි නොතනේට හිටිය අර පුංචි රාහුල කුමාරයාවත් අරන් ගියා ආයේ මේ වැඩේ කරන්න එපා කිව්වා මහරජ ඒ නුඹේ වංශේ මේක මගේ බුද්ධ වංශේ කිව්වද නෑනේ බොහොමත්ම නිහතමානී විදිහට අදටත් බලපාන ආකාරයට විනය නීතියක් පැනෙව්වා දෙමව්පියන්ගෙන් බාරකාරයන්ගෙන් අහන්න නැතුව ආයි පැවිදි කරන්න එපා. එහෙව් එකේ අපි කවුද පුතේ? අනන්ත ප්‍රමාණ වැරදි අඩුපාඩු අතපසුවීම් අපි අතින් සිද්ධ වෙනවා. හැබැයි දැන හෝ නොදැන අපි සිද්ධ කරන පාපේට විපාක ලැබෙනවා. තව පුංචි කතාවක් කියන්නම්. ගංගක් අයිනි පන්සලක් තිබුණා. ගංගාරාම කියන්නකෝ හතමුණේ නෙමෙයි. මේ පන්සලේ හිටිය හාමුදුරුවෝ බොහොම සීලවන්තයි. මේ පන්සලේ වැඩ හිටිය හාමුදුරුවෝ සීලවන්ත හාමුදුරුවෝ දවසක් දා ගඟ උඩහට වැහැලා ගඟ දෙගොඩ තලා යනවා. දැන් ජීවිතේ බේරගන්න හාමුදුරුවෝ ඒ දණ්ඩෙන් ගඟෙන් එගලට යනකොට ඒ දණ්ඩ ගලවගෙන හාමුදුරුවෝ ගඟට වැටුණා. අපි කියන්නේ වතුර ගහගෙන යන මනුස්සයා පිදුරු ගහෙත් තෙල්ලෙනවා කියලානේ. අනේ අපේ හාමුදුරුවොත් අර යූරේ තිබිච්ච අත්ත කෙල්ලුණා. මේ අත්ත කැඩුනා. භික්ෂුන් වහන්සේලාට ගස් කොළන් වල අතු කඩන එක කොළ කඩන එක තහනම් ඇවත් සිද්ධ වෙනවා. පවු නෙමෙයි. පුංචි ඇවතක් සිද්ධ වෙනවා. එතකොට ඇවතක් සිද්ධ වුණා නේ මගේ අතින් කියලා මේ සීලවන්ත ස්වාමීන් වහන්සේට හිතුවිල්ල පහළ වුණා. ඒතෙක මුන්නහන්සේ දියේ ගිල්ල අපවත් වුණා. දුගතියක ඉපදුනා. හේතුව අච්චර සීලවන්තව ජීවත් වෙලා තවසාන මොහොතේ තමන්ගේ හිතට නැගුණේ අර තමන් අතින් වෙච්ච ඇවත පුංචි පුංචිම පුංචි වැරද්ද පුතේ හිතට නොයෙක් සිතුවිලි එනකොට අකුසල් සිතුවිලි එනකොට සහ කරපු අකුසලයන් මතක් වෙනකොට ඒකට තියෙන හොඳම ප්‍රතිකර්මය තමයි මොකද කරන්න ඕනේ කරපු කුසලයක් මතක් කරන්න කේන්ති එනකොට මොකද කරන්න ඕනේ වෙන සිතුවිල්ලක් වෙන අරමුණක් හිතට ගන්න අන්න ඒ වගේ අනිච්ඡානකව අපිට යම්කිසි අකුසලයකට සම්බන්ධ වෙන්න උනාට කමක් නැහැ ඒක හිතට එනකොට ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා ඒක වහගන්න වෙන කරපු හොඳ එකක් මතක් කරන්නකෝ එතකොට හරි එහෙමයි අපේ හැමතිරෝනේ
ඔබ මේ ශ්‍රවණය කරන තහම් කරුණු කාරණා ඔබේ ජීවිතය සුමගට යොමු කරගන්නට යොදා ගනී කියලා අපි ඉතාමත්ම තදින් විශ්වාස කරනවා. ඉතින් ඒ විශ්වාසයත් එක්ක තවදුරටත් අපේ හාමුදුරුවන්ගෙන් දහම් කරුණු කාරණා විමසන්නට දහම් පැන විමසන්නට අපි සූදානම්. හැබැයි ඊට කලින් ප්‍රධාන පාලක මැදිරිය වෙත යොමු වෙනවා කෙටි විරාමයක් වෙනුවෙන්. කලුතර බෝධි පරිශ්‍රයේ ඉඳන් අදාපි ස්වර්ණ වාහිනී අමාදහර සමගින් ඔබේ නිවහනට මේ වෙලාවේ ගොඩ වුණේ සුපුරුදු විදිහටම තරුණ සිතට බොදු සිසිලත් අරගෙනයි. එදින් අපි දැන් හෝරාවක පමණ කාලයක් සිට ඔබට දහම් කරුණු බොහොමයක් පිළිබඳව අපේ මැදිරිගිරිය ස්වාමීන් වහන්සේගෙන් විමසා දැන කියා ගන්නවා. අපේ හාමුදුරනේ මා මේ පැන අසන්නට පෙර වහන්සේ මට සමා වෙන්නට උනේ සුරලෝකේ මන්සක්කර දෙයියෝ කියලා අපි හැම කෙනෙක්ම අපි හඳුන්නේ කියන්න දන්නවා. හැබැයි ඔබ වහන්සේ පැහැදිලි කරන තාකල් මට විශ්වාසයි යමෙක් දෙදෙනෙක් හෝ මේ සක්‍රදේවෙන්දයා කොහොමද එතනට ආවේ කියලා දැනගෙන හිටියේ නැහැ. මිට පෙර ප්‍රශ්නයේදී කරුණු පැහැදිලි කිරීමේදී මගමානවකයාගේ කතාව ඔබ වහන්සේ ඉතාමත් අපූර්වට හිතට දැනෙන විදිහට පැහැදිලි කරලා දුන්නා. මගමානවකයෙක් වෙන්න පෙරුම් පුරන්න ඒ වගේ පින්කම් කරන්න කාගේ හෝ හිතට සිතුවිල්ලක් ගියා නම් ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමත් එක්ක අමාදහරෙන් මේ තරුණ සිතට බොදු සිසිලෙන් මම හිතන්නේ අතිශය වටිනා කියන කරුණක් දවසක් බවට අද දවසපත් වෙනවා. අද වප්පුරපසලොස්සක පොහෝ දිනය අපි කාට කාටත් මහඟු පින්කම් රැසක් කරගන්නට අවස්ථාව ආරම්භය ලැබෙන පොහොයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. අපේ හාමුදුරනේ මා එහෙම සඳහන් කරේ මේ ආරම්භ වෙන්නේ කටින චීවර මාසයයි. එතකොට අපි කවුරුත් දන්නවා අට මහා කුසල් වලින් ඉහළම තිබෙන කුසල කර්මය තමයි මේ කටින චීවර පූජාව. ඉතින් අපි කවුරුන් හිතාගෙන හිටියත් හිටියානම් අපි අවාසනාවන්තයි මේ ගෙවෙන කාලෙත් එක්ක කියලා නෑ. අපි වාසනාවන්තයි භාග්‍යවතුන් වහන්සේ අපිට මාර්ගය පෙන්වා දී තිබෙනවා. අපිට දැන් අවස්ථාව උදා වී තිබෙනවා මේ අට මහා කුසල් වලින් ඉහළම පින්කම වන කටින චීවර පූජාව වෙනුවෙන් එකතුවන්ට. මා මේ පැහැදිලි කිරීම කරගෙන ආවේ අපේ ස්වාමින් වහන්ස මා මේ කිව්වාට වඩා ඔබ වහන්සේගේ මා නොදන්නා අපේ බොහෝ දෙනෙක් නොදන්නා මේ කටින චීවරේ ප්‍රධාන කරගෙන මේ කුසල කර්මය පිළිබඳව අපට අවධානක් එක්කම පැහැදිලි කර දෙන්නක අපේ හැමතුරුනේ. අර පැහැදිලි කළා වගේ මතක් කළා වගේ අපිට මේ සසර කරගන්න පුළුවන් ඉහළම පින්කම තමයි කටින පින්කම කියන්නේ. කටින කියන වචනේ අදහස තමයි තද ගතියෙන් යුක්ත කියන එක. කියන්නේ මේන් ලැබෙන ආනිසංස තාමත්ම තද ගතියකින් යුක්තයි. ඒ වගේම කටිනේ තියෙන විශේෂ ආනිසංසය තමයි දැන් භික්ෂුන් වහන්සේලාට මහාමේරු පර්වතයේ උසට තුන් සිවුරු පූජා කරන්න පුළුවන්. දෙපට සිවුරු, තනිපට සිවුරු, අඳනා සිවුරු කියලා. හැබැයි මහාමේරු පර්වතයේ උසට තුන් සිවුරු පූජා කළත් ඊට වඩා ආනිසංසයක් ලැබෙනවා එක කටින චීවර පූජාවකින්. ඊළඟට කටින චීවරයේ තියෙන විශේෂත්වය තමයි කටින චීවර පූජාවක් සිද්ධ කළාම එදා දවසට පන්සලට පූජා කරන්න ඉඳි කට්ටක්ද ලැබෙන්නේ මොන ආනිසංසද? කටින ආනිසංස තමයි ලැබෙන්නේ. ඒ වගේම මේ කටිනේ මේ තරම් ආනිසංසදායක වෙන්න එක හේතුවක් තමයි මෙහි තියෙනවා භික්ෂුන් වහන්සේලාට සහ දායක පින්නතුන්ට ගහට පොත්තත් පොත්තට ගහත් වගේ අවියෝජනීයව බැඳීමකින් තමයි මේ වස්තුන් මාසේ භික්ෂුන් වහන්සේලා ගත කරන්නේ. දායකයෝ භික්ෂුන් වහන්සේලා කෙරේ හොයලා බලන්නේ මේ දෙපාර්ශවයේම මනාව කැපකිරීමකින් පස්සේ පමණයි කටින පින්කමක් සිද්ධ කරන්න පුළුවන්කම තියෙන. මේ ආවට ගියාට කටින පින්කම් කරන්න බෑ. භික්ෂුන් වහන්සේ නමක් අනිවාර්යයෙන්ම වස් සමාදන් විය යුතුයි. ඒකට කාගේවත් බලපෑමක් අවශ්‍ය නැහැ. කාගේවත් ඉල්ලීමක් අවශ්‍ය නැහැ. උන්වහන්සේ වැඩ ඉන්න තැන ඉමස්මින් විහාරේ ඉමන්තේ මාසං ඉදවස්සං උපේමි කියලා මේ තුන් මාසේ මේ විහාරේ මේ පරිසරේ මම වස් සමාදන් වෙනවා. මේක බුදුන්ගේ නීතියක්. බුදුහාමුදුරුවෝ මේ විනය නීතිය පනවන්නත් හේතුවක් තිබුණා. බුද්ධ කාලයේ බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ දහම සමාජගත කළේ මම මීට කලිනුත් කියලා තියෙනවා දෙසටක් වූ මිත්‍යා දෘෂ්ටික ආගම් මැද්දේ. එතකොට
जैन ब्राह्मण वगे मे तीर्थको वही काले तेनकट इनकोट ला तनकोल पागा वेस कालेट पोलवे उड़ट मत सत्तु इंट हानियान इवागे तमंगी जीवित हानियान बुधहांद्र देश नागले चरत बिखवे चारिका बहुजन हिताय बहुजन सुखाय बहु जनता वगे हित सुनस चारिका वैसेन इथिंग हाम ध्रु मुखद कले अव्व वेस्स रयाक दवाला मुखद बल विनयन हाम ध्रु वैडिया दाम चारिका हवे उन्नहांसेलाट विवेक याकोन ए विवेके तमा मे वही तुम्मा से गत करान के अद वस्काले तरंग अविवेकी काले अक मंगितानी तवत ने पिंगन दहां ओको यदा गन्ने वस्काले हाम ध्रुंगे विमुक्ति होया गन्न दीपु काले में अनुंग निवन दक्कन गमन तमंट निवन दकिन अवश्य पशु भी महदा गन ए काले दायक अविल उपस्थान कर हाम ध्रु वे बहु दुर्ट दायक अविल उपस्थान कर इवगेम दायक आराधना अकलोत् कट पिंक मकर आराधना नकलोत् हाम ध्रु वस्समाधन वस्पवारनेट पश्चे अरवगे दडि बंदी मकिन अवबोधे किन सह कैपकिरी मकिन मे तुम्मा से गतकरण निशा दायके अंटत हाम ध्रु अंटत पुल अंकमतीनो संसारे तीन लुकुम पिंकम सिद्ध करगन कठिन आनी संस गणन मे मासे महन्न लभ मेदिरी मासे महान लेबेवी एक मतगति आगन खटिनेट समान करन पिंकमक लोकेतावत नहें एहम पिंकमक करगन तामत तपिट पुलु अंकमतीनो ए अतिं अपि हरिम वासनावंतय एच्चराय अवसर अपे हमदुरने होंदय अपे हमदुरने अपे शासन इतिहासे तुल नागलोके गेन कियवेनवा बहुम विशेष अवस्थावन किहिपयक अपि सलकिलट गत्तोत् एहेम एहि वेसेन नाग मानवकयिन मानविकावन बुदुन वहन्सेगे धातुन वहन्सेला वंदना करपु अवस्था एतोकोट श्री महा बोधिन वहन्से लंकावट वैडमवन्न कलिन सत्येक कालयक पुद सत्कार करपु अवस्था एत एकम नागलोके वेसेन मे नाग मानवकयिन सह मानविकावन मनुष्य वेस्स अरगेन लंकावे तियेन बहुम सुप्रसिद्ध स्थान वेंद पुदा गन्नट एनवा कियन अवस्था इवागेम लंकावे हिटपु मणियक्कित नागराजोत्तमयन वहन्से प्रादेशिक नायके किन कारणाव मे देवल बलद्दी बहुम पुलुल मातृकावक नागलोके पिलिबंदव तोरतुरु विमसनेक नमुत बहुम केटियेन मे पिलिबंदव हंदुन्वा दीमक करोत् मे नागलोके कियन्ने दिव्य लोकेटत् अयितिवन्ने नैतिनम् मनुष्य लोकेटत् अयितिवन्ने नैतिनम् मे लोक धातुव तुल मुनाकारे परिसर कलापयक्द मे कुमक्द मे तियेन अंतर संबंधतावे मे गेन पहेदिलि करन्न कलिन पुंचि कथावक् कियला इन्न मुगलं हामदुरंट दवसक दहितुना तमंग ईलंग भवे मनोवागेद बलन्न मुगलं महारातन वहन्सेट उन्नासे बुधु हामदुरंगें अवसर गत्ता बुधु हामदुरने मट मे विश्वे खेलवरट यन्न ओने मगे ईलंग भवे मुकद्द कियला बलन्न भवयन मनोवागेद मुकद राहतन वहन्से उनात बलन्ने पे मुकद्द मे वेन्ने कियला उन्नासे इर्दिमतु नतर अगतेंपत् महारातन वहन्से बुधु हामदुर तूष्णीं भूतो वेडे हिटिया ए कियन्ने मुकुत किवे नै मुगलन हामदुरंट पुलवांग असुरक गहन वेगिंग एसिपिय हेलन वेगेट गौ दस दहस गान कैतट गमन करान वडिन इर्दियन दें बुधु हामदुरुत मुकुत कीवे ने मुगलन हामदुरु पटंगत यान ओन्न दें ग्रह लोक ग्रहक कलुसिदुरु इर हंद तारकावन पहु करगिन मुगलन हामदुरु तत्परेट निमेई एसिपिल्ल गहन वेगेट गौ दस दहस गणनक वेगेकिन उन्नांसे गमन करनो मे चक्रवाट पसु करगिन अपे कथावत्न के जीवत्न पुलवाने वतुराई आहाराई नतु दवा सतक्ति मे अनंत विश्वेतु मुगल महारातन हंसे दें पिरीना पान सौदान ऐ भौतिक शरीर या वतुर नेह इवगेम आहार नेह मुगल हामदुरंट मतक्कुने कावद बुधु हामदुरंग मे अनंत विश्वेतु मम पिरीना पान सौदान वेन्नी बुधु हामदुर ने किनकुट बुधु हामदुरु दिक्कलात वक्कल सैनिन मुगलन हामदुरु दवा सताग्गिय दुर बुधु हामदुरु अत दिखल मुंदगे मुगलन हामदुरु आप गत्त मेट अरगिन मुखद तेन तेंगल एक दिवल होया नून तमंगन होया गन अपे बद्वग्गी कुमार वरुण बुधु हामदुरु देशना कले मुखद मे को वत्न कांता वग्गन होया निप इट नरकद मे तमंगे दे अग्गन तमंगन होया गत हरि प्रश्न उत्तर देने का मगे युतुक लोके बेदन कुटस्तुनकट स्वर्ग मर्त पाताल कीला स्वर्ग कीलकन इहलिंती लोके
දෙවිය බ්‍රහ්ම වගේ ලෝකයන් සර්ග ඊළඟට මර්ථ කියලා කියන්නේ මනුස්ස ලෝකේ මේ පෘථුවියට සමාන්තරව මේ පොළවේ පය ගහලා ඊළඟට පාතාල පාතාල කියන්නේ පොළවට යටින් මේ අපායවල මෙන්න මේ පාතාල කියන කොටසට තමයි නාග ලෝකේ අයිති වෙන්නේ නාග ලෝකය ගැන තියෙන පුතේ ප්‍රවාද ඓතිහාසික ජනප්‍රවාදික මූල ආශ්‍ර එහෙම නැතුව බුදුහාමුදුරන්ට මේ බුදුහාමුදුරෝ කිසිම තැනක නාගයන්ට සූත්‍රයක් දේශනා කරලා තියෙනවා කියලා එහෙම අපිට තාම මුණ ගැහිලා නැහැ ඇත්ත කියන්නේ පැතියනොත් දන්නේ මම දන්නේ මට නම් තාම එහෙම මුණ ගැහිලා නැහැ එතකොට ප්‍රවාදයේ සඳහන් වෙනවා මහමේරු පර්වතයට ආසන්නව තියෙන කාලගිරි කියන පර්වතේ පාමුලින් මේ නාග ලෝකයේ තියෙනවා කියලා කියන්නේ පොළව යට හැබැයි අපායක් නෙමෙයි ඒ වගේම දැන් ලංකාවේ ගත්තාම ආර්ය නාග යක්ෂ කියලා ගෝත්‍රිකය තුන් දෙනෙක් කොට්ටාස තුනක් හිටියගෙන එතන නාග කියන්නේ කවුද නයි නෙමෙයිනේ නේද නාග කියන්නේ මනුස්ස කොට්ටාසයක් දැන් අතනත් මේ නාග ලෝකයේ ගැන සඳහන් වෙනවා නාග හිසක් තියෙන මනුස්ස ශරීර තියෙන පිරිසක් කියලා සමහරට මේක මේ ප්‍රවාදයේ තුල අපි පැහැදිලිවම දන්නේ නැහැ මේ කවුද කියලා නමුත් යන්තම් හෝ අපිට තියෙන්නේ ඔන්න ඔය ස්වර්ග මර්ථ පාතාල කියන ලෝකේ කොටස් තුනකට බෙදෙනකොට මහා මේරු පර්වතයට ආසන්නව තියෙන කාලගිරි පර්වතේ පාමුලය මේ නාග ලෝකයට ප්‍රවිෂ්ඨ වීමේ දොරටුව තියෙනවා කියලා. හැබැයි සබ්වේ එකක් තියෙනවා කියනවා කැලණියෙන්. එහෙම ප්‍රවාදයක් තියෙනවා. ඒ කියන්නේ මේ කෙටි පාරක් කැලණි ගඟ කැලණි විහාරස්ථානයේ ආසන්නයෙන් මේ මේ මේවට කියන්නේ ජනප්‍රවාද මූලාශ්‍ර කියලා. ජනප්‍රවාද මූලාශ්‍ර. ඉතින් ලෝක ධාතුව තුල නාග කියන සංකල්පය ධර්මයේ ඔය විදිහට තමයි මන් දන්න ආකාරයට පැහැදිලි කරලා තියෙන්නේ. අපේ හැමදෙරෝනේ කෙනෙක්ට භෞතික සංවර්ධනය තමයිගේ ජීවිතයට ලං කරගන්න නම් උනන්දුව කැපවීම උත්සාහය මෙන්න මේ වගේ ගුණාංග තියෙන්නට ඕන. ඒ වගේම තමයි අධ්‍යාත්මික දියුණුව තමයිගේ ජීවිතයට ලං කරගන්නට නම් ඒත් උනන්දුව තියෙන්න ඕන කැපවීම අදිෂ්ඨානය. ඒ වගේම මේ වෙනුවෙන් යහපත් මාර්ගයක් සුදුසු මඟ පෙන්වීමක් තියෙන්නට ඕන. ඉතින් අපේ හැමදෙරෝනේ අපි දැකලා තියෙන බොහෝ දෙනෙක් මේ භෞතික සැප සම්පත් ලබා ගන්නට වස්තු එක්රස් කරගන්නට මෙන්න මේ වගේ දේවල් වලට උනන්දු වෙලා බොහොම කැපවීමෙන් වැඩ කටයුතු කරනවා. හැබැයි අධ්‍යාත්මික සංවර්ධනයේදී මේ ගුණාංග අපිට දකින්නට ලැබෙන්නේ. ඉතින් හාමුදුරුවනේ භෞතික සංවර්ධනය හා සාපේක්ෂව අධ්‍යාත්මික සංවර්ධනය දියුණු කරගන්නට අපි මොන වගේ ක්‍රියාමාර්ගයන් අනුගමනය කරන්න ඕනේ? ඇයි අපිට තවම බැරි වෙලා තියෙන්නේ නිසි විදිහට අපේ අධ්‍යාත්මය සංවර්ධනය කරගන්නට? බොහෝම වැදගත් මේ ප්‍රශ්නේ. ඒක තමයි පුතේ බුදුහාමුදුරුවෝ කිසිම දවසක භෞතික සංවර්ධනය ප්‍රතික්ෂේප කළේ නැහැ. आध्यात्मिक संवर्धन सापेक्षव किनिकुगे भौतिक संवर्धने तीयोने भौतिक संवर्धने सापेक्षव यमन सतु आध्यात्मिक संवर्धने तीयनो मंग अहन्नम प्रश्न भौतिक सह आध्यात्मिक संवर्धने पत् नोविच मे दिखम संवर्धने करगत्त नति मिनिसु मे लोके इन्नवद इन्नवा खाउद मे दिखम संवर्धने करगत्त नति मिनिसु तिन्नवा එකක් පමණක් සංවර්ධනය කරගත්ත මිනිස්සුත් ඉන්නවා මේ දෙකෙන්ම සංවර්ධනයේ හිනිපෙත්තට ගිහු මිනිස්සුත් ඉන්නවා එයත්තුන් තුළ හොඳ ශිල්පීය ඥානයක් තියෙනවා ව්‍යාපාරික ඥානයක් තියෙනවා උත්සාහය තියෙනවා උනන්දුව තියෙනවා කැපකිරීම තියෙනවා ඒ නිසා භෞතික සංවර්ධනයෙන් ඉහළයි ඒ වගේම ඒ මිනිස්යාගේ ආධ්‍යාත්මයත් හරිම සුපිරිසිදුයි ඕනෑම කෙනෙකුට अरे कर्मेट यमक बार देने अपीट मे लोके विनस्करण बेरी कर्म पहाईनी गरुक कर्म की आनंतरी पाप कर्म पहा वितराई अपीट विनस्करण बेरी एवगिन लेबेन विपाक अनेक पुंची पुंची कर्म वलट लेबेन विपाक अपीट विनस्करण पुलवा एकट उत्साह उनंदु कपकिरीम कालानुरूप भव देशानुरूप भव मेव एकट कर्मे उन विनस्करण पुलवा එතකොට මිනිස්සෙකුට පුළුවන්කම තියෙනවා භෞතික දියුණුව වගේම ආධ්‍යාත්මික දියුණුවටපත් වෙන්න. වැඩේ වෙලා තියෙන්නේ හැමෝම හිතන් ඉන්නවා සල්ලි හම්බ කරලා ඉවර වෙලා ආධ්‍යාත්මික දියුණුවටපත්. බල්ලෝ මරලා හරි කමන්නේ ඉස්සල්ලා හම්බ කරනවා. හම්බ කරලා ඉවර වෙලා
සීලවන්තෙක් බවට පත් වෙනවා සුදනෙක් බවට පත් වෙනවා නෑ මේ සුදනටම පුළුවන් හොඳ භෞතික සංවර්ධනයට පත් වෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙන ඕන කරන්නේ උනන්දුව උත්සාහය කැපකිරීම ඔය කාරණා තුන පමණයි ඒ වගේම නිසි මග පෙන්වීම එතකොට පුළුවනි මේ කොටස් දෙකෙන්ම ඉහළටම සංවර්ධනය වෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙන්න එහෙමයි අපේ හැමදෙරුවනේ අවසරයි අපේ හැමදෙරුවනේ ඔබ වහන්සේ කරුණු කාරණා පැහැදිලි කරගෙන යද්දී අපේ මුගලන් මහරහතන් වහන්සේ පිළිබඳ අතීත කතා පුවතක් සඳහන් වුණා ඒ නිසාවෙන් මා මේ ප්‍රඥාවන්තයින්ට වටිනා කියන අවදනක් ඔබ වහන්සේකින් ලබා ගන්නට කැමතියි එක් තැනක සඳහන් වෙනවා මා කියවා අසා තිබෙනවා ප්‍රඥාවන්තයින්ගේ දහමක් තමයි මේ බෞද්ධ දර්ශනය කියලා කියන්නේ ප්‍රඥාවන්තයින් පිළිබඳව කතා බහ කරද්දී ඔබ වහන්සේ මීට මොහොතකට පෙර මුගලන් මහරහතන් වහන්සේ පිළිබඳව සඳහන් කරා අපේ අගසව් දෙනමෙන් අනෙක් මහරහතන් වහන්සේ තමයි සරියුත් මහරහතන් වහන්සේ උන්වහන්සේ ප්‍රඥාවන්තයින් අතර අගතැන් වුණා ඉතින් ඒ තනතුරු ලැබීමත් මේ පොහොය හා බැඳී පවතිනවා අපේ හඳුනේ ඒක නිසා මේ වප්පොහොයට කොහෙන් ගියත් කරුණු කාරණා බොහොමයක් තිබෙනවා සම්බුද්ධ ශාසනය තුළ බුද්ධ චරිතය තුළ ඒ වගේම අපේ මේ රටට අදාළව ඉතිහාසගත කරුණු ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ රටට වැඩමවීමට අවශ්‍ය කරන මූලික කටයුතු සිදු වෙන දවස ඒ වගේම එක් තැනකදී මිහිඳු මහරහතන් වහන්සේගෙන් විමසද්දී කොහොමද අපේ රටේ මේ සම්බුද්ධ ශාසනය ඔබ වහන්සේලා වැඩවෙසෙන්නේ ඒට අවශ්‍ය කරන කටයුතු කොහොමද සුදාගන්නේ ඒ සියල්ලක් සඳහන් වෙන්නේ මේ වප්පෝය මුල් කරගෙනයි මම මේ කාරණා එකින් එක එකින් එක සඳහන් කළා අපේ හැමෝටම මේ ප්‍රඥාවන්තයින් මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න නිසා ප්‍රඥාව තිබ්බොත් විතරයි අපිට පිනක් කරගන්නට දහම නිවැරදිව අවබෝධ කරගන්න පුළුවන් මට වඩා හොඳට පැයකටත් අධික කාලයක් අද දවසේ මේ වප්පොහොය දවසේ හිරු කිරණ වැටෙන වෙලාවේ කලුතර බෝධින් වහන්සේ අභියස සිට වහන්සේ අපි පිළිබඳව ඉතාමත් ඕනෑකමින් මෛත්‍රී සහගතව කරුණු කාරණා බොහෝමයක් පිළිබඳව තොරතුරු පැහැදිලි කර දුන්නා. අපි හැමෝම අපිට කියන්නකෝ මේ ප්‍රඥාව වෙනුවෙන් අපි කරන බොහෝ පින්කම් තියෙනවානේ මේ පින කළොත් මේ ප්‍රාර්ථනාව අපිට වටිනවා මෙන්න මෙහෙම දෙයක් ලබන්නට. ප්‍රඥාව පිළිබඳව ප්‍රාර්ථනාවක් කරලා අපි කරන්නට ඕනේ මොන වගේ පින්කම්ද ප්‍රඥාවත් පුතේ පාරමිතාවක් හැබැයි ප්‍රඥාව කියන පාරමිතාව පුරන්න අපේ අතට කරන්නේ ලෝකේ තියෙන ලොකුම ගොංකන් වලින් එකක් ප්‍රඥාව පිරෙනවා කියනවනේ පහම් පත්තු කරපුවාම නේද පහම් පූජාවෙන් ප්‍රඥාව පිරෙනවා අපේ දවල්ට පහම් පත්තු කරනවා ලෝකේ තියෙන නිෂ්පල දේවල් වල හතරෙන් එකක් මම එක දවසක් කිව්වා මුහුදට වහින වැස්ස නිෂ්පලයි බඩපිරිච්ච මනුස්සයට දෙන කෑම වේල නිෂ්පලයි මහා ලොකු ධනවතෙකුට අපි වගේ පොඩි මිනිහෙක් දෙන සුළු ආදරය නිෂ්පලයි දවල්ට පත්තු කරන පහන නිෂ්පලයි පඤ්ඤවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස ප්‍රඥාවන්තින්ට පමණයි මාගේ ධර්මයේ මෝඩයන්ට එහෙම නෙමෙයි ඒ නිසා යමක් කරනකොට ඒක හිතලා බලන්න සිතීම සහ විමසීම කියන එක මේ බුදුදහමේ පුදුමාකාර නිදහසක් දීලා තියෙන දෙයක්. ඒහි පස්සික ඇවිල්ලා බලන්න. ඇවිල්ලා බලන්න කරන්නම් වාලේ කරන්න එපා. අපි එක්තරා සිද්ධාස්ථානයකට ගියා පුතේ ඒ ගමේ මිනිස්සු එන මිනිස්සුන්ට කන්න කියලා පාර දෙපැත්තේ පිදුරු මිටි තනකොළ මිටි එල්ලනකන් අපි ගියා. කළුතර බෝධියට එන පාර දෙපැත්තේ එල්ලුවේ නැහනේ. ඇයි? අපි කළුතර බෝධියට ආවේ වඳින්න. අපි අරෙහි ගියේ ලෙඩ හොඳ කරගන්නනේ. ඇයි හැමෝම යන හින්දා කරන්නම් වාලේ කරන්නපා ජීවිතේ සරල කරගන්න තියෙන හොඳම දේ තමයි මොකක්ද හැමෝම කරන දේවල් කරන්නපා අනුගාමිකයෙක් වෙන්න එපා අපි හැම වෙලාවෙම කියන්නේ පෙර ගමන් කරුවෙක් වෙන්න හොඳ දේක බුදුහාමුදුරුවෝ ප්‍රඥාව ගැන කතා කළේ ප්‍රඥාවෙන් තොරව කිසිම දවසක මේ දහම අවබෝධ කරගන්න බෑ කුරු රටේ කියපු බණ නැවත ආනන්ද හාමුදුරන්ට දේශනා කළේ නෑ බුදුහාමුදුරු. ඇයි ඒ? වැඩක් නෑ ආනන්ද. ඔය සාමාන්‍ය මිනිස්සුන්ට තේරුම් ගන්න අමාරු. දෙයියන්ට කියපු බණ ආනන්ද හාමුදුරන්ට කිව්වා. ආනන්ද මම මතක තියාගන්න මම මිනිස්සුන්ට වැදගත් වෙයි කියලා. ඒ කියන්නේ කුරු රටේ හිටියේ ඒ තරම් ප්‍රඥාවන්තයෝ. ඒ නිසා අපි මේ කරන කියන කටයුතු වලදී මල් පහන් පූජාවේදී වේවා ශ්‍රද්ධාව කොච්චර තිබ්බත් කමක් නෑ. ශ්‍රද්ධාවට මොකක්ද එකතු වෙන්න ඕනේ?
ප්‍රඥාව එකතු වෙන්න ඕනේ. එකම කාසිය දෙපැත්තම. ඈ සීලේ පතිට්ඨය නරව සපන්න සීලේ කොච්චර තිබුණත් වැඩක් නැහැ. සීලේට මොකක්ද එකතු වෙන්න ඕනේ? ප්‍රඥාව එකතු වෙන්න ඕනේ. වීරයටත් ප්‍රඥාව එකතු වෙන්න ඕනේ. මේ හැම පාරමිතාවකටම ප්‍රඥා කියන පාරමිතාව එකතු වෙන්න ඕනේ. කරන හැම දෙයකම නුවණින් විමසලා බලලා ඒක තමන්ගේ හිතට එකඟයි නම් හරි නම් අනුන්ට කරදරයක් නැත්තම් තමන්ටත් අනුන්ටත් යහපතක් නම් මෙලොවටත් පරලොවටත් යහපතක් වෙන දෙයක් නම් කරන්න. ඒ වගේම සෑම දෙයක් කරද්දිම කල්පනා කරන්න නුවණැත්තෝ නුගුණ කියයිද? අපි යමක් කරනකොට හිතන්න ඕනේ මොලේ තියෙන මිනිස්සු අපිගේ දෝෂ දර්ශනයට ලක් වෙයිද? නුවණැත්තෝ නුගුණ කියයිද කියලා චුට්ටක් කල්පනා කරන්න මේ කරන වැඩෙත් එක්ක. එහෙම හිතලා කරන්න. සරියුත් තාමඳුරෝ ගැන කියපු නිසා උන්වහන්සේ පිළිබඳ පුංචි කතාවක් කියලා හමාර කරන්න. සරියුත් තාමඳුරන්ගේ ඉවසීම පරීක්ෂා කරන්න දවසක් දා මිනිසෙක් පිටිපස්සෙන් ගිහිල්ලා පාරක් ගහනවා. සරියුත් තාමඳුරෝ නොදැක්කා වගේ ගමන් කරනවා. ඊට පස්සේ බුදුහාමඳුරෝ සරියුත් තාමඳුරෝ හැන්දෑ මුණ ගැහිලා අහනවා, කොහොමද සරියුත් මේ සුවෙන් සැතපෙනවද, දානි ලැබෙනවද? සරියුත් තාම දන්නවා මේ අහන්නේ අර කතාව තමයි කියලා. සරියුත් තාම කියනවා, බුදුහාමුදුරනේ මේ මහ පොළොවට මිනිස්සු කෙලත් ගහනවා, මලුත් හිටවනවා, ගෙවල් දොරවලුත් හදනවා, චෛත්‍යයත් හදනවා, මලමිනිත් වල දානවා, කුණුත් දානවා. හැබැයි මහ පොළොවට කෙල ගැහුවා කියලා මහ පොළොව දුක් වෙන්නේ නැහැ. මහ පොළොවේ මල් හිටෙව්වා කියලා මහ පොළොව ආඩම්බර වෙන්නේත් නැහැ. මමත් බුදුහාමුදුරනේ මහ පොළොව වගේ. අපි හැමෝම කවුරු වගේද? මහ පොළොව වගේ හෙවත් සැරියුත් හාමුදුරුව වගේ හිටියොත් කොච්චර වටිනවද? අවසරයි අපේ හාමුදුරනේ. හොඳයි හාමුදුරනේ, තවත් අපිට බොහොම කෙටි කාලයක් ඉතුරු වෙලා තියෙන නිසා පුංචි කරුණක හිතයක් පිළිබඳව විමසන්නට හිතුණා. පහුගිය කාල සීමාව මම හිතන්නේ සංචරණ සීමා පැනවීමත් එක්ක බොහෝ දිනක් මේ වන්දනාමාන කටයුතු සීමා වුණා. තමුන්ට කැමති පරිදි ඍෂි පරිදි ඒ සිද්ධස්ථානවලට යන්න තිබෙන ඉඩකඩ හැරුණා. මේකත් එක්ක බොහෝ දිනක් තමුන්ගේ නිවසේ ඉඳන්ම වත් පිළිවෙත් කරන්නට පුරුදු පුහුණුනා සහ තමුන්ට ආසන්නෙම තියෙන ගමේ විහාරස්ථානයට ගිහිල්ලා වතාවත් කරන්නට පුරුදු වුණා. මම හවොත් කෙනෙක් යම්කිසි සිද්ධස්ථානයකට අනිවාර්යෙන්ම ගිහිල්ලා වන්දනාමාන කිරීම තුල සහ නිවසේ ඉඳන් එම සිද්ධස්ථානය මනසින් මෙනෙහි කරමින් වන්දනාමාන කිරීම තුල ලැබෙන ආනිශංසවල යම්කිසි වෙනසක් තිබෙනවාද? කිසිම වෙනසක් නැහැ. අපි පැරන්නෝ මට මතකයි අපේ ආච්චි දැනගෙන හිටියා ගහේ පිපිලා තියෙන මල ගහේ තියෙද්දිම පූජා කරන්න ගාතාවක්. හරි මහින්සකයි නේද? ගහට නැගලා මල නෙලාගෙන බුදුපාමුල මල පූජා කරන්න බෑ. ගහේ තියෙන මල ගහේ තියෙද්දිම බුදුන්ට පූජා කළා. ඒ වගේ අපි එතෙන්ට යන්න ඕන නැහැ. ගිහිල්ලා එතන විනාශ කරන්න ඕනෙත් නැහැ. සැනකෙලියක් කරගන්න ඕනෙත් නැහැ. මේ ලැබිච්ච නිදහස මේක සැනකෙලියක් කරගත්තොත් ඉවරයි. ආපහු වහන්න වෙයි. ඒ නිසා මනසින් හිතින් මවාගෙන දැන් අපි දන්නවා දඹදිව යන්න බැරි උදවිය ගොඩක් ඉන්නවා. හැබැයි හිතින් යනවා. ශ්‍රීපාදේ වන්දනා කරන්න කරුණා කරන්න බැරි ගතින් දුබලය ගොඩක් ඉන්නවා. හැබැයි වන්දනා කරනවා. යන්න මොන නැහැ. හිතින් හිතාගෙන වඳින්න වන්දනා කරන්න පින එක හා සමානයි. එතෙන්ට ගිහිල්ලා එතන බුලත් කෙල පාරකින් හරි අපිරිසිදු කරනවට වඩා අනේ ගෙදර ඉඳන් වඳින එක වටිනවා. අවසරයි අපේ හාමුදුරුවනේ. සාමාන්‍යයෙන් අපි කියන කතාවක් අපි අහලා තියෙන කතාවක් තමයි මනුෂ්‍ය ජීවිතයක් ලැබීම කනකැස්පෑවා වියසිදුරෙන් අහස බලනවාටත් වඩා ඉතාමත්ම අසීරු අපහසු කටයුත්තක් කියලා. ඉතින් මෙතරම්ම දුර්ලභ මනුෂ්‍ය ආත්මයක් ලබාගෙන ඉන්න අපි සමහර වෙලාවට දැකලා තියෙනවා ඇතැම් පුද්ගලයන් තමන්ගේ දිවි නසා ගන්නවා, සිය දිවි හානි කරගන්නවා. මේ පුංචි පුංචි කාරණා වෙන්න පුළුවන්. ඒ දේවල් වලට වැඩිය දුරදිග හිතන්නේ නැතුව තමන්ගේ ජීවිතයට හානි කරගන්නවා. ඉතින් අපේ හාමුදුරුවනේ මේ විදිහට අපි අපේ ජීවිතයට හානි කරගත්තොත් එයින් ඇතිවන අකුසල කර්මය කොයි වගේද? අපිට ඒ වගේ අයිතියක් තියෙනවද අපේ ජීවිතයට හානියක් කරගන්නට? Tamanṭa ජීවිතයක් නැහැනේ පුතේ. මට කියලා මමවත් නැතිකොට කවර පුත්තුද කවර ධනේද කියලා ඇහුවා. Tamanṭa කියලාවත් Taman නැහැ. කෙනෙක් මේ බටහිර එක කියමනක් තියනවා. යමක්කමක් තේරෙන හැම කෙනෙකුටම ජීවිතේ එක දවසක් හරි හිතිලා තියෙනවා සිය දිවි නසා ගන්න. හැබැයි Tamanṭa හිතෙන හැම වෙලාවෙම මැරෙන්න පුළුවන්කම තිබුණා නම් මේ ලෝකේ මිනිස්සු කියලා જાතියක් අද නැහැ. තේරුණා නේද?
හැම කෙනෙකුටම මොහතක හිතිලා තියෙනවා. අකුසල කර්මයක් හිතට එනකොට ඒක අයින් කරන එක නෙවෙයි වැදගත් වෙන්නේ. සියදිවි නසා ගන්න කිසිම අයිතියක් නැහැ. මොකද සියදිවි කිව්වට ඇත්තටම අපේ නෙමෙයි. අපි කරන්නේ ප්‍රාණඝාතයක්, මනුස්ස ඝාතනයක් කිරීමේ අකුසල කර්මයක් ඒ සිද්ධ කරන්නේ. කෙනෙක් හැම කෙනෙකුටම කවදා හරි දවසක මැරෙන්න හිතිලා තියෙනවා නම් නේද? අපි ඔක්කොම මේ වෙනකොට මැරිලා. එහෙනම් මිනිස්සුයෝ නැහැ. නමුත් එහෙම මැරුන්නේ නැහනේ අපි. එහෙම මැරුනේ නැහැ. මැරෙන්න ගන්න උත්සාහයට වඩා උත්සාහයක්, වීරයක් ජීවත් වෙන්න අවශ්‍ය වෙනවා. එනිසා හොඳම දේ මොකද්ද? ජීවත් වෙන එක. මැරි මැරි හරි කමක් නැහැ. ජීවත් වෙන එක තමයි වටින්නේ. මොකද අපි ඔය දීර්ඝාෂ් ප්‍රාර්ථනා කරනවා නේද? මන්නම් කියන්නේ ඒක හොඳයි. ඇයි ඒ? මැරිලා ගිහිල්ලා ඊළඟට කොහෙ උපදීද දන්නේ නැහනේ. දැන් මනුස්ස භවයක අපි දීර්ඝාෂ් ප්‍රාර්ථනා කරනවා. මොකටද? පින් කරන්න. ඒ නිසා මේ තමන්ට උරුම වෙච්ච මනුස්ස භවයට හානියක් සිද්ධ කිරීම තමන්ට කිසිසේත්ම අයිතියක් නැති සහ මිනී මැරීමේ චෝදනාවට සහ පාපයට ලක් වෙන කාරණාවක් බව හිතට ගත යුතුයි. කවදාවත් මේ වටිනා ජීවිතයට හානියක් කරන්න එපා. එහෙමයි අපේ හැමදෙරණේ. අවසරයි අපේ හැමදෙරණේ. තවත් පුංචි වෙලාවක් තිබෙනවා. මා කැමති ඔබ වහන්සේගෙන් අතිශය කෙටි කාරණා මේක පැහැදිලි කිරීම විශාල වෙයි. ඔබ වහන්සේ මට පහදා දෙන්න, දැන් යහපත් මිනිසුන්ටත් බොහෝ වෙලාවට අයහපත් කරන මිනිසුන් ගැන හිතෙනවා. ඒ කියන්නේ ඔව් හොඳටම දන්න ඔහු ඉන්නේ යහපත් මාර්ගයේ. හැබැයි අරය අර කරන වැඩේ වැරදීනේ, මේ වැඩේ වැරදීනේ. මේ මෙන්න මේ විදිහ සිතුවිලි අපේ සාමාන්‍ය ජනතාවට ඕන තරම් හිතට එනවා. මේකෙදි අපිට කොහොමද එහි ඒ සිතුවිල්ල බලපාන්නේ? මේක හරිද වැරදිද? අපේ මතු අනාගතයට කොහොමද, නැත්නම් ඊළඟ භවයට මේ කර්මානුරූප කොහොමද වල්පන්නේ? කියන්නේ අපි යහපත් වුණාට තවත් කෙනෙක්ගේ අයහපත් දේ පිළිබඳව අපට හිතෙනවා. යදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං. අමුකලෝ අමුගිනියයි, මුංකලෝ මුංගිනියයි. මං වැපුරුවේ අමු නම් මං නෙලන්නේ අමු. ඔබතුමා වැපුරුවේ මුං නම් ඔබ නෙලන්නේ මුං. ඒ නිසා වී වපුරපු කෙනෙක් වී නෙලා ගන්නවා, අමු වපුරපු, අමු කියන්නේ ධාන්‍ය වර්ගයක්, අමු වපුරපු කෙනෙක් අමු නෙලනවා. මුං කියන්නේ ධාන්‍ය වර්ගයක්නේ. මුං වපුරපු අය මුං නෙලනවා. අපි යමක් කරන දේ අපි අරගෙන යනවා. හැබැයි ඉතින් අපි වී වපුරපුහාම අහල පහල ඉන්න අය ඔක්කොම ඇවිල්ලා අහනවා, මොනවද සම්බද, නාඩුද, කීරි සම්බද අහනවා. අපු අර වපුරලා තියෙන හිටි වැරදි. ඔහොම නෙමෙයි වක්කඩේ බඳින්නේ, ඔහොම නෙමෙයි ඇලවල. අපි මොනවා කරන්න ගියත් මේ අහල පහල උදවිය අපේ දේවල් ඒ අයගේ ප්‍රශ්න කරගන්න එක අපිට නවත්තන්න බැ. ඉතින් කරගත්තාවේ අපිට වැඩක් නැහනේ. මගේ ඇස දෙක පාවිච්චි කරලා අනුන්ගේ ප්‍රශ්න මගේ කරගන්න ඕන නැහැ. මගේ කන් දෙක පාවිච්චි කරලා අනුන්ගේ ප්‍රශ්න මගේ කරගන්න ඕන නැහැ. එහෙම නේද? මගේ අතපය පාවිච්චි කරලා අනුන්ගේ ප්‍රශ්න මං අල්ලගන්න ඕනෙත් නැහැ. මං කරන දේ මට තියෙයි, අනුන් කරන දේ අනුන්ට තියෙයි. බුදුහාමුදුරන්ට උන්වහන්සේගේ දහම සමාජගත කරන්න වෙන්නේ නැහැ. අර මිනිස්සු කියපු දේවල් අහලා පැත්තකට වුණා නම් නෑ. උන්වහන්සේ තමන්ගේ ගමන ගියා. එහෙම නේද? අපිට තියෙන්නේ අපේ ගමන යන්න. හැබැයි ඒ ගමන හරිනම්, හරි කියලා මෙතන අදහස් කරන්නේ මොකද්ද දන්නවද? අනුන්ටවත් තමන්ටවත් හානියක් නොවෙනවා නම්. එහෙමනම් මං වපුරන දෙයක් මට ලැබෙයි. මං වපුරන දේ දිහා කූරු ගගහ බලන් ඉන්න මිනිස්සයාට මොකද වෙන්නේ? මිනිහට වපුර ගන්න වෙලාවක් නැති වෙයි. ඉතින් ඒකට මට කරන්න දෙයක් නැහැ. මට කරන්න තියෙන්නේ මොකක්ද? මේ ලැබිච්ච මනුස්ස භවය තුළ යහපත් දෙයක් වපුරලා ඒ තුළින් යහපත් අස්වැන්නක් නෙලා ගන්න එක. ඒ වගේම තමයි අනුන් වැපුරුවේ මොනවද කියලා කූරු ගගහ ඇඟිලි ගගහ හොයන්නේ නැතුව තමන්ගේ දෙයක් බලා ගන්න එක. අවසර අපි හඳුනන්නේ හොඳමයි. අපි හැමදෙරනේ කාලය බොහොම ඉක්මනට ගෙවිගෙන ගියා. අද දවසේදීත් ඉතාමත්
වටිනා ධර්ම කාරණා වලින් සරලව අපව පොහොසත් කරාට ධර්ම දැනුමෙන් අපව සන්නද්ධ කළාට ඔබ වහන්සේට নমස්කාර පූර්වකව දවසේදී ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් සදහවතුනි සෝදානම් වන්නේ අද දවසට තරුණ සිතට බුදු සිසිල වැඩසටහනින් සමුගෙන යන්න අමාදහර වැඩසටහන් මාලාවට සමගාමීව තවත් බොහෝ පුණ්‍ය කටයුතු මේ කළුතර බෝධි පරිශ්‍රයේ සිට ඔබට සමීප කරන්නට ස්වර්ණවාහිනී නිෂ්පාදක මණ්ඩලය සූදානම්ින් ඉන්නේ. එහෙමනම් දැනට අප කළුතර බෝධි පරිශ්‍රයෙන් සමුගන්නවා. බොහොම ඉක්මනින් නැවතත් ඔබව මුණගැහිමේ බලාපොරොත්තු වෙන්නේ.